සිළු දෙනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය මහාචාර්ය රේරුකාණේ චන්දමිල නාහිමියන් විසින් සම්පාදිත පටිච්ච සමුප්පාද විවරණයේ ග්‍රන්ථයේ සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි අද අපිට තියෙන්නේ 17 වෙනි වැඩසටහන. අපිට තියෙන්නේ 96 වෙනි පිටුව. එතකොට දැන් පටිච්ච සමුප්පාදේ පාළි අපි මතක් කරගත්තොත් කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා වෙනම තියෙනවා. ජරා මරණම් කියන කොටසට තමයි අංග විදියට අංග 12 වෙනි පාදයේ 12 වෙනි අංගයට එන්නේ. එතකොට අපි අවසන් කර අපිට තියෙන පටිසම්පාදයේ මේ අංග 12 ආදී වූ කොටස් ටික සාකච්ඡා කරන්න තේවිලෙන් අපි මතක් කරගෙන ඉමු කරන්න තේවිලෙන්. එතකොට එතකොට අපි අවසානයේ සාකච්ඡා කරේ මේ ජරා මරණ කියන එකනේ. ජරා මරණ අවසානයේ සාකච්ඡා කරේ ජරා මරණ. එතකොට අපි මතක් කරගත්තොත් දැන් අපිට කොහොමත් අපිට මේක ලියන්න වෙනවා. එතන අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය සංඛාර පත්‍ය ඥාන. පස්සේ විඥාන පත්‍ය නාම රූපං, නාම රූපච්ඡ ච සලායතන. ඊට පස්සේ සලායතන පච්චය පච්චය පස්සෝ පස්සෝ පස්ස පච්චය පච්චය වේදනා. ඊට පස්සේ වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන, උපාදාන පත්‍ය භව, නැත භව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ.
විඥානං කියලා මෙතන ලියන. විදිහට තමයි අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතනං සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති ජාති පත්‍යා දරාමරණං නැත්නම් වෙනත් විදිහකින් කිව්වත් අවිද්‍යාව හේතු කොටගෙන සංඛාර උපදී සංඛාර හේතු කොටගෙන විඥානය උපදී විඥානය හේතු කොටගෙන නාම රූප උපදී නාම රූප හේතු කොටගෙන සලායතන උපදී සලායතන උපදී හේතු කොටගෙන පස්සේ උපදී පස්සේ හේතු කොටගෙන වේදනා උපදී වේදනා හේතු කොටගෙන තණ්හා උපදී තණ්හා හේතු කොටගෙන උපාදානය උපදී උපාදාන හේතු කොටගෙන භවය උපදී භව හේතු කොටගෙන ජාතිය උපදී ජාතිය හේතු කොටගෙන ජරා මරණය උපදී හරි එහෙමනේ ආ හරි එතකොට මේ කියන්නේ හේතුව මේක ඵලය හේතුව ඵලය කොහොමනේ යන්නේ හරි ඉතින් අපිට තේරෙනවා අවිජ්ජා කිව්වා අවිජ්ජා කිව්වේ අර මුලාව මෝහය වරදවා වටහා ගැනීම සා සංඛාරා කිව්වේ ඕ ආ කියන්නේ පව්පින් කියන එක කුසල් අකුසල් නැත්නම් කර්ම කර්ම කියලා කියන්න පුළුවන් ඉතින් කර්ම හේතු කොටගෙන විඥානය විඥාන කියන්නේ ප්‍රතිසන්දි විඥානයක් ඉපදුනා ප්‍රතිසංජි විඥානයේ හේතු කොටගෙන නාම රූප අන සත්‍යය හැදුනා සත්‍යයක් බිහි වුණා සත්‍යගේ රූපයක් හැදුනා නැත්නම් කලලයක් හැදුණා එතකොට නාම රූප හේතු කොටගෙන සලාය එහෙම රූපේ හැදුනහම මොකද වෙන්නේ රූපේ ආයතන හයක් හැදුනා ආයතන හය නිසා පස්සේ ඇති වෙන්න හේතුවක් වුණා ආයතන ටික තිබුණ නැත්නම් පස්සේ ඇති වෙන්නේ නැහැ පස්ස නිසා වේදනාවක් ඇති වුණා වේදනාව නිසා තණ්හාවක් ඇතිුණා වේදනාවක් වූ අර අරමුණේ රසය විඳීම. එතකොට ඒක සුවයක් විදිහට විඳිනකොට ඒ තුළ තණ්හාවක් ඉපදුණා. වේදනාපච්චයා තණ්හා. තණ්හා ඉපදෙන්නේ ඒක හේතුවක් වුණා. තණ්හාව හේතු කොටගෙන උපාදාය. ඒක නැවත නැවත විඳීම වෙනුවෙන් ඒක නැවත නැවත විඳීමේ උමනාවක් ඇති වුණා. ඒක නැතිවම බැරි මට්ටමක් ආව. අන්න ඒක උපාදානය වුණා. දෘෂ්ටිගත වුණා ඒකත් එක්ක. උපාදානය හේතු කොටගෙන අන්න භාවයක් ඇති වුණා. භවයේදී නැවත වතාවක් අර පිම්පව් කුසල් අකුසල් රැස් වුණා නැත්නම් කර්ම රැස් වුණා ඒ කර්මය හේතු කර්ම හේතු කොටගෙන ජාතියක් ලැබුණා ජාතියක් තුනේ ආයෙත් අර මේ ජාතිය කිව්වේ උපදුණා භවයක ඉපදිලා සත්වයේ හැදුණා ඇති වුණා ඒ සත්‍යය හේතු කරගෙන ඒ ජාතියේ සත්‍යයනේ ඒ සත්‍යය හේතු කරගෙන ජරා මරණය ඇති වෙන්න හේතුවක් වුණා එතකොට මේ කියන අවසානයේ මුල ටික අපිට යම් මට්ටමකට පැහැදිලි ජරා මරණය කියන එක ඇත්තටම තේරුණාද මොකද මේ ජරා මරණය කියුවේ ජරා මරණය කියුවේ ඇත්තටම දැන් මරණය ගත්තොත් මර ලේසියක ඉස්සලා ගත්තොත් මරණය කියන එක අපි ගිය සතිය සාකච්ඡා කරා මොකද මරණය කියන්නේ මරණ කීයක් තියෙනවද තුනයි මොකද තුන ෂණික මරණය සම්මුති මරණය සමුච්ඡේද මරණය තුනයි ක්ෂණික මරණය සම්මුති මරණය සමුච්ඡේද මරණය එතකොට ඇත්තටම මේ මොකද්ද මේ තුනෙන් ඔය මරණය කියන්නේ මෙතන මරණය කිව්වේ ඔය තුනෙන් මොකද්ද ඔය තුනමද මෙතන මරණය කියන්නේ ක්ෂණික මරණයද සම්මුති මරණය ඔව් මෙතන කියන්නේ සම්මුති මරණය එතකොට සම්මුති මරණය කියන්නේ මොකද්ද සම්මුති මරණය පරමාර්ථයෙන් කිව්වොත් මොකද්ද? සම්මුති මරණය කියන්නේ පරමාර්ථයෙන් කිව්වොත්. දැන් ක්ෂණික මරණය පරමාර්ථයෙන් කිව්වොත් මොකද්ද? ක්ෂණික මරණය පරමාර්ථයෙන් කිව්වොත් දෙහිකට කඩලා කියන්න වෙනවා. නාමයට සහ රූපයට වෙනම කියන්න වෙනවා. නාමයට නම් නාමේ භංගයනේ. නාමයේ භංගය නැත්තම් සිතේ භංගය චෛතසිකේ භංගය. ඒක තමයි මරණය කිව්වේ. ක්ෂණික මරණය කිව්වේ. රූපේ නම්
ඒක චිත්තක්ෂණ චිත්තක්ෂණයකට කුඩා චිත්තක්ෂණ තුනේ තුන්වෙනි කුඩා චිත්තක්ෂණේ හරිනේ චිත්තක්ෂණ එකයිනේ සිතේ ආයු කාලයක් චිත්තක් මේ චෛතසිකේ ආයු කාලයක් චිත්තක්ෂණ එකයි ඒක කුඩා චිත්තක්ෂණ තුනකට බෙදෙනවා එතකොට ඒකේ පළවෙනි චිත්තක්ෂණය උත්පාදය මැද චිත්තක්ෂණය ස්ථිතිය අන්තිම චිත්තක්ෂණය භංගය අන්නේ භංගය තමයි නාමයට ෂණික මරණය හරිද චෛතසිකේටත් එහෙම තමයි එහෙනම් නාමයට කිව්වේ සිතට සිතටත් අර සිතේ චෛතසිකේ දෙකේම චිත්තක්ෂණ එකයිනේ ඒතර ඒ දෙකේම අර භංගය කියන එක තමයි ෂණික මරණය වෙන්නේ ඒක නාමයට ඊට පස්සේ රූපයට ගත්තහම චිත්තක්ෂණ 17ක් තියෙනනේ ඒ 17ේ කුඩා චිත්තක්ෂණ 3 භාගෙන් 52ක් තියෙනවා 52ක් තියෙනවා ඒකේ අවසාන කුඩා චිත්තක්ෂණය තමයි භංගය ඒක තමයි රූපයට ෂණික මරණය හරිද ෂණික මරණය හරි නේද එතකොට ඒකද මේ කියන මෙතන මරණය නෑ ඒක නෙමෙයි මේකේ මරණය එතකොට සමුච්ඡේද මරණය කියන්නේ මොකද්ද ඔව් රහතන් වහන්සේ අරිහත්වෙන් පස්සේ ඒ භවයේ වෙන මරණය ඒ මරණේ ඒ ඒ ඒකේ වෙන අර සාමාන්‍ය සම්මුති මරණය. එතකොට එතෙන්දි වෙන්නේ මොකද්ද? මොකද අවසානයේ වෙන්නේ? නිවන. ඔව් නිවන කියන්නේ නිවන කාරණයෙන් ඒක හරි. ඒක නෙමෙයි අහන්නේ. ඒ ඒ ඒ රහතන් වහන්සේගේ අනුපාසේෂ නිර්වාණය කියලා කියන්නත් හරි. ඒ නිර්වාණ කාරණේනි අපි එහෙම කියන්නේ නිවන් දැක්කා නිර්වාණ කාරණේ. දැන් මෙතෙන්දි කියන්නේ මේ සත්‍යයගේ අවසානය කාරණේ මොකද්ද වෙන්නේ? සිද්ධිය. ඔව් නැත්තම් ජීවිත රූපේනේ. දැන් සන්තති දෙකක් තියෙනෝනේ. රූප සන්තතිය සහ නාම සන්තතිය. නැත්තම් චිත්ත සන්තතිය. හරිනේ? ඒ කියන්නේ නාම මේ රූපත් ඉපදිලා කය තියෙනෝනේ කව පායතනෝනේ රූපය වෙන වෙනම ඉපදී මෙහෙම යනවා රූපය වෙනම රූප කය දැන් අපි කියන්නේ ශාරීරිය දෙකකට බෙදෙනෝනේ රූප කය සහ නාම කය මේ දෙක වෙනම යන්නේ අමිශ්‍රයි වෙනම යන්නේ මිශ්‍ර වෙන්නේ නැහැ මිශ්‍ර වෙනවද මිශ්‍ර වෙන්නේ නැහැ එතකොට මේ දෙක වෙන වෙනම යන්නේ. පැහැදිලි නේද මේ කියන ඒවා? එතන වෙන වෙනම යන්නේ. එතකොට දැන් සාමාන්‍ය භවයක අවසන් රහතන් වහන්සේ කෙනෙක්ගේ නෙමෙයි සාමාන්‍ය භවයක මරණය වෙනකොට ඒක වෙන්නේ අර රූපකයට විතරයිනේ. නාමකයට වෙනවද ඒක? නෑ නාමකයට වෙන්නේ නෑ. නාමකය අවසානයක් වෙනවද? නෑ. රූපකයට විතරයි ඒක අදාළ වෙන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක්ගේ අවසානය මොකද වෙන්නේ? නාම රූප දෙකේම අවසානය. ඒ සන්තතිය අවසන් වෙනවා. හරිද? පැහැදිලි නේද? එතකොට රූපකයේ සන්තතියක් තියෙන රූපකයේ රූපටිකේ සන්තතියක් තියෙන සන්තතිය කියලා කියන්නේ ඉපදිනව පැවතිනව නවතිනව ඉපදිනව පැවතිනව නවතිනව මෙහෙම දිගට යන සන්තතියක් තියෙනවා. නැත්නම් පරම්පරාවක් තියෙනවා. ඒ පරම්පරාවේ අවසානය වෙන්නේ කොහමද? ඒකේ ජීවය ඒ ජීවේ පවතින්නේ මොකින්ද? මොකද? ජීවිත රූපයෙන් නේද? ජීවිත රූපය කියන එක. ජීවිත රූපයෙන් තමයි මේ රූප කලාපවල ජීවය පවත්න්නේ. ජීවිත රූපය. නේද? අජීවිත මතකද? ජීවිත රූපය කියන එකක් අපි කතා කරා. ඉන්ද්‍රිය කියලා ජීවිත ඉන්ද්‍රිය රූපය අරක චෛතසිකයක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය කියලා එකක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා එකක් තියෙනවා. නැත්නම් ජීවිත රූපය කියලත් ඒකට කියනවා. හරිද? එතකොට අර රූප සන්තතියේ ජීවය පවත්වන්නේ අර අනිත් ඒවා කරාට ඒ ජීවය පවතින ස්වභාවය රඳවන්නේ මොකේද? ජීවිත ඉන්ද්‍රිය රූපේ. ජීවිත ඉන්ද්‍රිය රූපේ. එතන රූපකයේ අවසානයේදී වෙන්නේ මොකද්ද? මේ ජීවිතින්ද්‍රිය රූපය ඒකේ සන්තතිය අවසන් වෙනවා.
සන්තතිය අවසන් වෙනවා. සන්තති කියන්නේ නැවත නැවත ඉපදිලා ඇති වෙන ස්වභාවය. ජීවිත රූපය කොහොමද තියෙන්නේ කොච්චරද? චිත්තක්ෂණ 17යි. චිත්තක්ෂණ 17යි. ජීවිත ජීවිතින්ද්‍රිය රූපේ ආයු කාලය චිත්තක්ෂණ 17යි. හැබැයි එහෙම ඒ ඉවර වුණාට ඒකේ නැවත ඉපදිලා ඒකේ පරම්පරාව යනවා. ඒක පරම්පරාව යනවා. මරණයේදී වෙන්නේ මේ සම්මුති මරණයේදී වෙන්නේ මොකද්ද? ඒ ජීවිතින්ද්‍රිය රූපයේ සන්තතිය නැත්නම් ඒ යන පරම්පරාවේ අවසානය. පරම්පරාවේ අවසානය මොකද්ද? තමයි මේ සම්මුති මරණය කියලා කිව්වේ. සම්මුති මරණය කියලා කිව්වේ. හරිද? හැබැයි සාමාන්‍ය කෙනේ අරහත්වයේ රහතන් වහන්සේ කෙනේ බුදු පසේ බුදු රහතන් වහන්සේලා නොවන නැත්නම් අරහත්වයටපත් නොවුණු අයගේ මරණය කිව්වේ මොකද්ද? නැත්නම් සම්මුති මරණය කිව්වේ අර ජීවිතෙන්ද්‍රිය රූපයේ රූප සන්තතියේ අවසානය මරණය කිව්වා. හරිද? මේක පොඩක් පැටලෙනවා. ඒකයි මම නැවත නැවත මතක් කරන්නේ. පැහැදිලිනේ? ඒකේ අවසානය දැන් පැහැදිලිනේ. හැබැයි සමුච්ඡේද මරණය වෙනකොට ඒකත් ඒක වෙනවද නැද්ද? වෙනවා. ඒකත් වෙනවා. ඒ සිද්ධියත් වෙනවා. ඒ වෙන ගමන්ම මොකද වෙන්නේ? නාම සම්තතිය නැත්නම් චිත්ත සම්තතියේ අවසානයක් වෙනවා. චිත්ත සම්තතියේ අවසානයක් නැවත එතනින් නවතිනවා. මේකට මේකත් එක්කම ඒකත් නවතිනවා. හරිද? ඒකත් නවතිනවා කියන්නේ ඊට පස්සේ අර නැවතවතා ප්‍රතිසන්දිතියක් උපදින්නේ නැහැ. එතනනොත් අර ජීවිතින්ද්‍රිය අර ඒ නාම ඒක චිත්ත සම්තතිය තියෙනනේ. ඒක සිතක් ඉපදිලා පැවතිලා නැවතිනෝ නැවතවතාක් අතරක් නැතුව නැවත සිතක් උපදිනෝ නැවතිනෝ මේ ස්වභාවය දිගටම පවතිනෝ මේ සම්තතියේ. නැවත අනිවාර්යෙන් එකක් උපදීමේ ස්වභාවය තියෙනවා. ඒක අන්නේ ස්වභාවය පවත්වන්නේ මොකකින්ද? ජීවිතින්ද්‍රිය චෛතසිකේ. ජීවිතින්ද්‍රිය චෛතසිකයෙන් තමයි මේ නැවත උපද්දන ස්වභාවය. නිතන් ඒවට අපි කියනවා ජීවය. ඒ නාම සන්තතියේ ජීවය පවත්වගන්නේ මොකෙන්ද? ජීවිතින්ද්‍රිය චෛතසිකේ. චෛතසිකයෙන් තමයි ඒකේ ජීවි ස්වභාවය නැවතක. ජීවි කියන්නේ නැවත ඉපදිනවයි කියන එක නෙත්තං පණ ඇතුව පවත්වා ගන්නවා කියන එකනේ. ජීවි ස්වභාවය පවත්වගන්නේ මේ ජීවිතින්ද්‍රිය චෛතසිකේ. හරිද? දැන් ඒක ඒ ස්වභාවය නැති වෙලා යනවා. අවසාන. ඒ නැති වෙන නිසා නැතිවීමත් එකක් හේතුවක්. අර පැත්තෙන් අර උපා කර්මයක් අරමුණු වෙන්නේ නැහැ. උපාදානය ඇති වෙන්නේ නැහැ නේ. ඒක නිසා අර දැන් අරමුණු වෙනවනම් කොහොමත් ඒ දැන් අරහතන් වහන්සේකට උනත් පෙර කර්ම තියෙනව නේද? පෙර කර්ම තියෙනවා. ඒක අරමුණු ඕනනම් අරමුණු වෙන්න පුළුවන්. ඒ අර උපාදාන ස්වභාවය නැතිවීමත් කර්ම ගොඩාක් හේතු තියෙන මේකට එකක් තමයි අර ජීවිතින්දී ජීවි ස්වභාවය නැති වෙලා යනවා. නැතුණාම අර දෙකම එක විට ඒ භවයේ අවසානය වෙනවා. ඒක නිසා අන්නේ ඒ දෙකම එක විට වෙන ස්වභාවයට මොන මරණය කියලාද කියන්නේ? සම්මුති මරණය. දැන් තේරුණානේ? ඒ දෙකම එන එකට සම්මුති මරණය කියලා කිව්වා. ඒතකොට ඒ මරණයද මේ? ඒ මරණයද මෙතන තියෙන්නේ? ඒකද? ඒකද වෙන එක? ඒකද එකක් තියෙනවද? වෙන එකක්ද? ජනික මරණයයි සම්මුති මරණයයි සමුච්ඡේද මරණයයි. නෑ, සමුච්ඡේද මරණය නෙවෙයිනේ. ඇයි? සම්මුති මරණය. ඒ ක්ෂණික මරණය නෙවෙයිනේ. පැහැදිලිනේ. ක්ෂණික මරණය නෙවෙයි. හරිද? සමුච්ඡේද මරණයද? නැහැ. ඉතින් ඒක නිවනේ අවසාන වෙන එකනේ. එතකොට එයා අවසන් කරලා ඉවරයි. මේක චක්‍රය යන එකක්නේ. දැන් මේ සම්මුති ක්ෂණික මෙතෙන්ට අපි දාමු. මෙතෙන්ට දාමු අපි සමුච්ඡේද මරණය. එතකොට මේ චක්‍රය විදෙනවනේ. මෙතන ඉවරයි චක්‍රය. ඇයි මෙතන ඉවරයි? ඉවර වෙනවනේ. මෙහෙම ඇවිල්ලි වෙලා මෙතනින් අවසන් වෙනවා. ඒ කතාවක් නෙමෙයි පටිච්ච සමුප්පාදයේදී කියන්නේ. පටිච්ච සමුදාය නැවත කරකැවි කැවි යනවා. මේ සංසාරයේ පවත්වන යාන්ත්‍ර නැත්තම් ක්‍රියාවලිය නැත්තම් චක්‍රය. සංසාර චක්‍රයනේ මේ වෙන්නේ. මේ සංසාර චක්‍රසක්. සංසාරයේ පවත්වනා වූ චක්‍රය මේ. පටිච්ච සමුප්පාදයේ කියලා කිව්වේ. එතකොට මෙතන මේ මරණය එන්නේ සමුච්ඡේද මරණයද? නෑ, සමුච්ඡේද මරණය නෙවෙයි දෙන්නේ.
එතකොට එතන ඉන්නේ ක්ෂණික මරණයක් නෙවෙයි සමුච්ඡේද මරණයක් නෙවෙයි මොකද ඉන්නේ සම්මුති මරණය සම්මුති මරණයද මොකද වෙන්නේ නාම රූප දෙකම නැතිවෙනවා නෑ නා රූප සංතතිය නවතිනවා රූප සංතතිය නවතිනවා කියන්නේ මොකද පරමාර්ථයෙන් කිව්වොත් ජීවිත ඉන්ද්‍රිය රූපය 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 ජීවිත ඉන්ද්‍රිය රූපයේ රූප සංතතියේ අවසානය රූපයේ අවසානය නෙමෙයි රූපය චිත්තක්ෂණ 17 දවසට අවසන් වෙන කොහොමද ඒ රූප සංතතියක් තියෙනෝනේ ඒ රූප සංතතියේ අවසානය තමයි භවයක අවසානය හරිද හැබැයි නාමය මොකද චිත්ත සංතතිය දිගටම යනවා ඒක දිගටම යනවා ඒක ජීවිත ඉන්ද්‍රිය ජීවි භාවය තියෙනවා ජීවිත ඉන්ද්‍රිය චෛතසිකයේ ජීවි භාවය තියෙනවා ජීවිත ඉන්ද්‍රිය රූපය සන්ත විවිධින් රූපයේ සන්තතිය අවසන් වෙනවා. අන්න ඒක මොකද්ද? සම්මුති මරණය. ඒක සම්මුතිමයි. ඒතර මෙතන කියවෙන්නේ මොකද්ද? අන්නේ මරණය. තේරුණ නැද්ද? තව පැහැදිලි කරන්න ඕනද? ඒක පැටලෙන දණක් මේක. කාටද පැහැදිලි කරන්න ඕන? පැහැදිලි කරන්න ඕන. ඔව් මෙහෙමයි දැන් මරණය අපි කිව්වා ඊසතිය ආවද? ඊසතිය ආව නෑනේ. ඔව්. ඒක තමයි ප්‍රශ්නේ. අපි මේක සතා කරා. දැන් මෙහෙමයි මරණය ගත්තහම මරණය ගත්තහම 3යි. මරණ 3යි. මරණයේ ක්ෂණික මරණය. ක්ෂණික මරණය සම්මුති මරණය සමුච්ඡේද මරණය. මොකද මරණ 3යි. මරණ 3ක් තියෙනවා. මේ ෂණික මරණය කියලා කිව්වේ නාම රූපවල ඒ අවස්ථාවේදී මරණයටපත් වෙන්නේ උපදිනව පවතිනව නැති වෙනව. අන්නේ මරණය තමයි ඒක නාමයටත් තියෙන රූපයටත් තියෙන වෙන වෙනම. හරිද? පවතින කාලයක් තියෙනවා. අන්නේ කාලයේදී අවසානය තමයි කාලයේ අවසන් වෙන ස්වභාවය තමයි මෙතන ෂණික මරණය කිව්වේ. ඒක පැහැදිලිනේ. ඕක චෛතසිකේ නම් චිත්තක්ෂණ එකකදී නැත්නම් අවසාන චිත්තක්ෂණයේ අවසාන නැත්නම් බංග සෝභ බංග කාලයේ කුඩා චිත්තක්ෂණ එක. ඒ කියන්නේ අපි දන්නෝනේ චිත්තක්ෂණ එක තුනකට බෙදෙනවා. කුඩා චිත්තක්ෂණ තුනකට බෙදෙනවා මෙහෙම. හරිද? සිත ගත්තාම මේ කාලයේ පවතින කාලයේ චිත්තක්ෂණ එකයි. එක කුඩා චිත්තක්ෂණ තුනකට බෙදෙනවා. 1යි 2යි 3යි ওই ආකාරයේ. එතකොට මේක අපි මේක මේකෙදි මේ පළවෙනි කුඩා චිත්තක්ෂණෙදි මොකද වෙන්නේ? උත්පාදය වෙනවා. උත්පාදය. හරිද? මේකෙදි වෙනවා ස්ථිතිය. ස්ථිතිය කියලා කියන්නේ පවතිනවා. ඉපදිලා පවතිනවා. කුඩා චිත්තක්ෂණ කාලයක් පවතිනවා. අන්තිම එකේදි වෙන්නේ භංගය. අන්න ඒ භංගය තමයි මේකේ මරණය කිව්වේ. ඒක ෂණික මරණය. මේ සිතට ෂණික මරණය එතන. මෙන්න මේ භංගය තමයි මරණය. ඇයි ඉපදිලා පැවදිලා නැති වෙනව? මරණය. චෛතසිකයට ගත්තහම ඒත් ආයෙත් අර විදිහටමයි පළවෙනි චිත්තක්ෂණයේදී උපදිනවා, ඊළඟ චිත්තක්ෂණය පවතිනවා, ජීවත් වෙනවා, ඊළඟ චිත්තක්ෂණයේදී මරණයටපත් වෙනවා. ඒක චෛතසිකයට චෛතසික 52ක් තියෙනවනේ. ඒ චෛතසික 52කට මරණය. හරිද? ඒක ෂණික මරණය. ඊළඟට රූපයක් ගත්තහම රූපයට තියෙනවා චිත්තක්ෂණ 17ක් තියෙනවා. අපි ඕක ඒ 17 කුඩා චිත්තක්ෂණ 56කට බෙදුනේ. ඒ 17 වැඩි කිරීම 3. චිත්තක්ෂණ එකක් ගත්තහම කුඩා චිත්තක්ෂණ 3ක් තියෙනවා එතන. ඒතර 17 වැඩි කිරීම 3 කීයද? 56යි. ඇයි තේරෙන්නේ නේද ඒක? 1යි 2යි 3යි 1යි 2යි 3යි 1යි 2යි ඔහොම 17ක් යනවා. හරිද? මේ කියන්නේ රූපයක් ඉපදිලා ඉපදිලා චිත්තක්ෂණ 17ක් පවතිනවා. ඒතර ඔක කුඩා චිත්තක්ෂණ කුඩා චිත්තක්ෂණ 51ක් පවතිනවා. ඒතර ඒකේ පළවෙනි කුඩා චිත්තක්ෂණය තමයි උත්පාදය. හරිද? ඒක තමයි ඉපදීම. අවසාන කුඩා චිත්තක්ෂණයක් තියෙනවා. ඒක තමයි 51 වෙනි කුඩා චිත්තක්ෂණය. අන්න ඒක තමයි මරණය. අන්න ඒක රූපයටන් ෂණික මරණය තමයි මේ. හරිද? ඒක තමයි ෂණික මරණය. ඒක හරිනේ. ඊට පස්සේ සමුච්ඡේද මරණය කියන එකත් අපි දැන් පැහැදිලි කරා.
සම්මුති මරණය කියලා මොකක්ද කියලා ගත්තොත් කියන්න තියෙන්නේ අපි දන්නවනේ රූපකය ගත්තාම අපි දන්නවනේ මේකට තියෙනවා නාමකය සහ රූපකය කියලා දෙකක් නාමකය සහ රූපකය රූපකය කියලා කිව්වේ මේ රූප වලින් හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප වලින් හැදිච්ච උපාදාය රූප 24 කුත් තියෙනවා. එතකොට එහෙම හැදිච්ච මේ අපිට ඇහැට පේන්න තියෙන මේ ඔළුවක් අත් දෙකක් කඳක් අකුල් දෙකක් තියෙන කය. ඒක තමයි රූපකය. හරිද? ඒක පේන්න තියෙනවා. හැබැයි ඔය තුල ක්‍රියාත්මක වෙන ඉතාසියුම් නාමකයක් තියෙනවා. මේ නාමකය තමයි ඇත්තටම මේ රූපේ බකාලකයා. මේ රූපකයේ පාලකයා. මේ නාමකය නැත්තම් රූපේ වැඩ කරන්නේ නැහැ. හරිද? අපි කියනවා මේ කය වැඩ කරන ආකාර තුනක් කිව්වනේ කායිකව ඇඟ කය සොලවල වැඩ කරනවා ඊළඟට වචන පිට කරලා අදහස් ශබ්ද පිට කරලා වචන පිට කරලා අදහස් පිට කරලා මේ කය වැඩ කරනවා ඒක දෙවෙනි ආකාරය තුන්වෙනි ආකාරය තමයි මනසින් සිතුවිලි අපිට එක එක දේවල් කල්පනා වෙනවා එතකොට ඒ තුන්වෙනි ආකාරය ওই තුන් ආකාරෙන්නේ කය ක්‍රියා කරන්නේ ඔය තුන් ආකාරයෙන් කිසිම ආකාරයකින් කය ක්‍රියා කරන්න බෑ අර නාමකයේ ඇති වෙන සිත්තල නැත්නම් චිත්ත වීති ඇති වෙනවා සිත් පෙළවල් ඇති වෙනවා තනි සිත්තකට කය ක්‍රියා කරවන්න බෑ සිත් පෙළක් ඕන එතකොට ඒ සිත් පෙළ අනුව තමයි කය සොලවන්නේ ඒ සිත් ඇති වෙන ඒ සිත් පෙළ අනු සිත් පෙළට අනුරූප නැත්නම් ඒ සිත් පෙළෙන් දෙන විධානය අනුව තමයි මේ වචන පිට කරන්නේ අදහස් පිට කරන්නේ ඒ සිත් පෙළෙන් දෙන විධානය අනුව තමයි සිතුවිලි එන්නේ. අපිට මොන හරි දෙයක් කල්පනා වෙනවා නම් ඒ කල්පනා කරන්නේ අර නාමකයේ ඇති වෙන සිත්තල සිත් පෙළක විධානයට අනුව. එහෙම ඇති වෙන්නේ නැත්තම් මේ කය වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න බෑ. හරිනේ? හැබැයි කිසි විටකත් අපිට මේ නවීන විද්‍යාවට නවීන වෛද්‍ය විද්‍යාවට මේ නාමකයේ ස්වභාවය අඳුරගන්න බෑ. නාමකයේ ක්‍රියාකලිය අපි දන්නේ නැහැ. කිසි විටකත් හසු කරගන්න බෑ කවදාවත් බෑ ඉදිරියටත් බෑ කිසි දවසක ඒක හඳුරගන්න බෑ කොච්චර වෛද්‍ය විද්‍යාව දිනුනු වුණත් එහෙම හඳුරගන්න බෑ ඒක බය එහෙම නාමකයක් තියෙන බව වැටහෙන්නේ බායගතුන් බාගතුන් වහන්සේට විතරයි වෙන කිසි විටකත් මේක දැනගන්න ක්‍රමයක් නැහැ ඒක ඉතින් අමුතුම දෙයක් ඒකට උපමාවක් කියන්නත් බෑ මෙන්න මේ වගේ එකක් කියලා ඒක කිසිම අනු ස්වභාවයක් මේ එහෙම උසක් බරක් දිගක් පළලක් නැත එහෙම මොකක්වත් තියෙන එකක් නෙවෙයි ඒක. හරිද? ඒක නිසා ඒක හරි ඒක එහෙම මේ උපමාවක්වත් දෙන්න බෑ ඒක මොකද්ද කියලා. හරි. එතකොට අන්නේ නාම එතකොට ඒ තේරෙනවනේ එතකොට නාමකය වෙනමයි රූපකය වෙනමයි. දැන් මේක මේ එකට වැඩ කරාට අරකින් දෙන විධානය මේකෙන් වැඩ කරාට මේ දෙක අමිශ්‍රයි. මිශ්‍ර වෙලා නැහැ මේ දෙක. එකිනෙක එකට මිශ්‍ර වෙලා නැහැ වෙන වෙනම තමයි වැඩ කරන්නේ. නමුත් මේකෙන් දෙන විධානය අරග කරනවා. තේරුණාද? එහෙම තමයි වැඩ කරන්නේ. එතකොට එහෙම වැඩ කරන එකේදී දැන් භවයක අවසානය කියලා කියන්නේ මේ රූපකයක් තියෙනවනේ. මෙතන දෙකක් තියෙන බව කිව්වනේ. රූපකය තියෙනවා, නාමකය තියෙනවා. එතකොට මෙන්න මේ නාමකය පවතින්නේ අර මේ රූප අර 28ක් තුල දැන් අපි කිව්වා රූප ප්‍රධාන රූප ඇත්තටම රූප හතරයි තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප හතර විතරයි තියෙන්නේ. ඒ රූප හතර එකිනෙක වැළඳගෙන මේ රූප හතර කිසි විටක තනිව පවතින්න බෑ. තනිව ඉන්නේ නෑ. තනිව ඉන්න බෑ. එතකොට එහෙම ඒ අය එකිනෙක එක එක ස්වභාවයෙන් වැළඳ ගන්නකොට එකට පවතිනකොට ඒකෙන් උපදින උපාදාය රූප 24ක් තියෙනවා. අන්නේ උපාදාය රූපයක් තියෙනවා ජීවිතින්ද්‍රිය රූපය කියලා. තව ඒක තියෙනවා. එයින් එකක් තියෙනවා ජීවිතින්ද්‍රිය රූපය කියලා. ඇත්තට මේ ජීවිතින්ද්‍රිය රූපය තියෙන්නේ මේ කියන පඨවි ආපෝ තේජෝ වායුවම තමයි. වෙන අමුතු එකක් නැහැ එතන. ඒකේ විශේෂ ස්වභාවයක් තියෙනවා ඒකේ. කියන්නේ අර සංයුතිය වෙනසක් තියෙනවා. හරිනේ දැන් අපි හිතමු නිකන් ඒක තේරුම් ගන්න අපි හිතමු සිමෙන්ති වැලි ගල් වතුර දාලා අපි බදාමයක් හදා ගන්න ඕනේ. දැන් අපිට ඕන නම් ඒකේ ස්වභාවය වෙනස් කර ගන්න පුළුවන් නේද? ඒකේ සංයුතිය වෙනස් කරලා. දැන් අපි කිව්වෝ කොන්ක්‍රීට් අපි සිමෙන්ති
තුනට වැලි එකට දැන් සිමෙන්ති තුනට වැලි දෙකට ගල් එකක් දාලා වතුර මේ කෝප දෙකක් දැම්මොත් එන සංයුතියද සිමෙන්ති 3යි සිමෙන්ති 5ට වැලි දෙකක් දාලා ගල් එකක් දාලා දැම්මොත් එන්නේ දෙකම එකද නෑ වෙනස් නේද දැන් මේ මට මතක් වෙන එක ওই වගේ උපමාවක් ඒක එකක් නෙවෙයිනේ එකක් නෙවෙයිනේ නැත්තම් තවත් එකක් කියමුකෝ මෙහෙම අපි බොර තෙල් ගේනවා අපි බොර තෙල් ගෙනල්ලා මේ බොර තෙල් වලින් තමයි අර පෙට්‍රල් හදන්නේ ඩීසල් හදන්නේ ඒක මත ඊට වඩා ගැළපෙන උපමාව නේද අර ඩීසල් හදනවා ඒ ඩීසල් වලත් ආයෙත් සුපර් කියලා එකක් හදනවා තව මේ ඊට සාමාන්‍ය පෙට්‍රල් කියලා මේ ඩීසල් කියලා තව එකක් හදනවා පෙට්‍රල් ගත්තාම 92 95 95 93 95 කියලා තුනක් එනවා එතන ගෑස් හදන තාර හදනවා නේද භූමිතෙල් හදනවා මේ වගේ මේ ඔක්කොම උදින් එකම බොර තෙල් වලින් හැබැයි මේ එකක්ද නැහනේ පෙට්‍රල් වැඩ කරන වාහනේ ඩීසල් වැඩ කරන්න ඩීසල් වල වැඩ කරන්න බෑ මේ එකක්ද නැහැ හැබැයි එකම සංඝටකනේ තියෙන්නේ මෙතන තේරෙනව නේද අන්න ඒ වගේ එකක් තමයි මේ කියන්නේ මේ හරිද අර පඨවි ආපෝ තේජෝ වායු වලින්ම තමයි අර ජීවිත රූපේ තියෙන්නේ මේක ටිකක් තේරුම් ගන්න පුළුවන් අමුතු එකක් ටිකක් තේරෙනවද හරි නේද ඒක අපි අර උපමාවක් කියලා අර රූපයක් ඇඳලා කඩදාසියක් ඇඳලා වර්ණ තුනක් ඇඳලා රූප ටිකක් ඇඳදාම එහෙමත් අපි තේරුම් ගත්තා මේක අන්න ඒ වගේ එකක් එතකොට ජීවිත රූපයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායුම තමයි ඒක ඒකේ විශේෂ සංයුතියක් විශේෂ සංසංයුතියක් එහෙම ගන්න පුළුවන් ඒක තමයි අන්නේ ජීවිත රූපයේ කෘත්‍ය තමයි මේ රූප සන්තතිය ජීවීව පවත්වා ගැනීම ඒකේ කෘත්‍ය හරිද එතකොට එහෙම පවත්වලා ඒක පවත්වා ගන්න බැරි වෙන තැනක් එනවා ඒකේ අවසානයක් එනවා ඒක මොකද්ද අන්න ඒක තමයි මරණය ඒක තමයි මරණය හැබැයි නාමයේ තවදුරටත් නාමයේ ජීවේ පවතින්නේ මොකින්ද ඒකෙත් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය කියලා එකක් තියෙනවා නාමයේ කිව්වේ සිත් චෛතසිකයක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය කියලා ඒක සිතයි චෛතසිකය එකරණේ උපදින්නේ එතකොට හැම සිතකම අපි දන්නවා හැම සිතකම උපදින චෛතසිකයක් තමයි ජීවිත ඉන්ද්‍රිය රූපය අපි දන්නෝනේ සබ්බ චිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා ඒ තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාකාද්‍රාව ජීවිතින්ද්‍රිය මානසිකාරය ආන්න ජීවිතින්ද්‍රිය ආව එතන. එතන ජීවිතින්ද්‍රිය කියන එක හැම සිතකම උපදිනවා. මොකටද උපදින්නේ? ඒක ජීවී ස්වභාවය පවත්ව ගන්න. හරිද? අන්න ඒක දැන් ඒක එහෙම යනවා. ඒක ඒ නාම සන්තතිය නැත්තම් චිත්ත සන්තතිය දිගටම යනවා. ඒකේට මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ කය පවත්ව ගන්න නැති වෙනවා. ඒකේ අවසන් වෙනවා. ඒක මොකද වෙන්නේ? රූප මේ ජීවිතින්දිය රූපය රූප සන්තතිය අවසන් වෙනවා. හැබැයි නාමකය නාමකය දිගටම යනවා. ඒක මොකද්ද? ඒ සිද්ධිය මොකද්ද මොකද මොකෙද වෙන්නේ? සම්මුති මරණයේදී වෙන්නේ ඒක. ඒකද වෙන්නේ? සම්මුති මරණයේදී. එතකොට මේ මේ සමුච්ඡේද මරණයේදී මොකද වෙන්නේ? නාමයයි රූපයයි අර විදියට අර සිද්ධියත් වෙනවා ජීවිතින්ද්‍රය රූපේ සන්තතිය අවසන් වෙනවා ඊට සමගාමීව නාමයේ සන්තතිය අවසන් වෙනවා දෙකම අවසන් වෙනවා ඒ කියන්නේ දෙකම අවසන් නැහැ කියන්නේ ආයෙත් උපදින්නේ නැහැ දැන් තේරෙනවද ඒක තමයි සමුච්ඡේද මරණය අර නාම සන්තතිය දිගටම යන ගමන් රූප සන්තතිය අවසන් වෙනවා අන්න ඒක තමයි සම්මුති මරණය අන්න ඒක තමයි මෙතන තියෙන්නේ දැන් හරිද පැහැදිලිද පැහැදිලි නේද ඒතර නිකන් මරණය කියලා තේරුම් ගත්තට ඔක තේරෙන්නේ නැහැ හරිද ඒක තමයි දිගට යන්නේ මේක දිගට යන්නේ හරි ඒතකොට ජරාව කිව්වේ මොකද්ද ජරාව කිව්වේ මොකද්ද ජරාව කිව්වේ අර සරලව ගත්තහම මරණයට නෑ සම්මුතියෙන් ගත්තා අපිට නිකන් මතු පිටින් කියන්න පුළුවන් දැන් ඇත්තටම වෙන දේ මොකද්ද කියලා දැනගන්න ඕනේ ඇත්තටම වෙන්නේ මොකද්ද හ්ම්
dirima dirima hawa dirima tamai wenne apita dirima kiyanna puluwang me etore ehema kiya ehema kiyanna puluwang naththam apita oka as me konde idima ege rally wetima dat halima kiyala meke darawa pahedili karala thibuna ne den oka thama apita peena eka satya washey kaya thula sidu wenne mokadda mukadda dirima kiyanne api hima kiyanne ba dan paramaathaya kiyana hariyatama ena siddiya kiyanno dirima kiyuwama hari nikam matu pida wachanayak vitarai ne eka mukadda wenne kiyala kiyanno eda paramaathaya kiyanno ne eka kaya thula aayusha ketivima ara aayith eka wede oh den mehemai ne meegedi wenne mukadda දැන් අපේ ශරීරය අපි දන්නවනේ රූපකයනේ මෙතන. දැන් රූපකයටයි නාමකයටයි දෙකටම ඇත්තරම ජරාව අදාළයි. හැබැයි මෙතෙන්දී මේ අපි හිතුවාම දුක නැත්නම් භාගතුන් වහන්සේ ඉස්සෙල්ලා මේ ජරා මරණයනේ දැක්කේ. මේ ජරා මරණය නිසා තමයි උන්වහන්සේට මේ දුක කියලා එකක් තියෙන බව තේරුනේ. හරිද? ඒක එහෙනම් පිටට පේන එකක් නේද? ඒක පිටට පේන එක. අන්නේ ජරාව නම් අපි ජරාවේ සලකුණු විදියට අපි කියවනේ කොණ්ඩේ ඉදීම දත් කැඩීම එක රැලි වැටීම අන්නේ ටික. හරිද? කියවනේ ටික ඒ ටික. ඒක තමයි පිටට පේන සලකුණු. හැබැයි සත්‍ය වශයෙන් වෙන්නේ මොකද්ද? අර කියන දැන් අපි කියවනේ මේක අපි ඉස්සර රූප කොටසේ මේක තියෙන්නේ. අපිට ගැඹුරුව මේ රූප කොටස අපි සාකච්ඡා කරන්න ඕන. නමුත් ඉස්සර දැනට අපිට මේ මෙතන පොඩ්ඩක් අපි දැනගෙන යන එක හොඳයි කියලා හිතුණ මේ නැවත නැවත මම කියන්නේ ඒකයි මේ මූලික අවබෝධය තියෙන්න ඕන එතකොට පෙරල ගන්න දැන් අපි දන්නෝනේ දැන් අපි දන්නවා රූප මේ පෙරලකා 200 201 වෙනි පිටුව අභිධර්ම ප්‍රති මේ අභිධර්ම සමාර්ගයේ අභිධර්ම මාර්ගය ගත්තහම අභිධර්ම මාර්ගයේ අපි දන්න රූප කීයක් තියෙනවද රූප 28යි නේ තියෙන්නේ රූප 28 මේ රූප 28 උපදින හේතු කීයක් තියෙනවද හතරයි ඒ හතර මොනවද කර්ම චිත්ත ඍතු ආහාර කියලා හතරක් තියෙනවා. ඒ හතර ගත්තාම කර්මයෙන් උපදින රූප කීයක් තියෙනවද? නැත් කර්මයෙන් උපදින නමය කියලා ඉන්නේ රූප කලාප. හතර පටව ගන්න එපා කර්මයෙන් උපදින රූප කියන්නේ එකක්. හරිද? කර්මයෙන් උපදින රූප සහ රූප කලාප. එතකොට රූප කොහොමද තනිය උපදින්නේ? නෑ කලාපයක තමයි උපදින්නේ කලාපයක උපදින්නේ හැබැයි අපිට රූප විදියට ගත්තත් කර්මයෙන් උපදින රූප තියෙනවා 18යි 18යි බලන්න 201 වෙනි පිටුවේ අවසාන මේ අවසාන ඡේදයට කලින් ඡේදයේ මේ තියෙන්නේ අවිනිබ්බෝග රූප 8ය ආකාශ ධාතුවේ හෘදේ රූපයේ ඉන්දිය රූප 8 යන මේ රූප 18ස කර්මජ රූපයෝය අන්න කර්මයෙන් උපදින රූප කීයක් තියෙනවද 18 ඒක කර්මයෙන් උපදින්නේ ඒ 18 කර්මයෙන් උපදින 18 ඊට පස්සේ 15ක් තියෙනවා මොනවද ඒ 15 අවිනිබ්බෝග රූපටයි අවිනිබ්බෝග රූපට කියන එක දන්නවනේ නේද පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අන්නේ අවිනිබ්බෝග කිව්වේ මොකද්ද අවිනිබ්බෝග කියන වචනේ තේරුම තනිව උපදින් නොවන තනිව උපදින් නැති එකට උපදින එකට උපදින ස්වභාවය තමයි අවිනිබ්බෝග කියලා කියන්නේ. ආන්නේ හැටි හැම තිස්සෙම. ඔව්. ඒක වෙන් කරන්න බෑ. ඒ 8 එකටම තමයි ඉන්නේ. මොනටද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. අන්නේ 8ට අපි කිව්වා අවිනිබ්බෝග රූප 8 කියලා. ඒ 8 එකටමයි ඉන්නේ. වෙන් කරන්න බෑ කිසි විටකත්. ඒ 8 එකටමයි ඉන්නේ. අන්නේ ඒක නිසා තමයි අපි කිව්වේ අවිනිබ්බෝග රූප 8 කියලා. එතකොට අන්නේ 8ත් එක්ක ආකාශ ධාතුවයි ශබ්දයයි විඤ්ඤාති රූප දෙකයි ලහුතාදී රූප තුන යන මේ 15 චිත්තජ රූපේ සිතින් උපදින රූප.
එතකොට සිතින් අර අවනිබ්බෝග රූපාට කර්මේනොත් උපදිනවා සිතිනොත් උපදිනවා හරිද හරිනේ එතකොට කර්මෙන් උපදින රූප කීයක් තියෙනවද 18යි කර්මෙන් උපදින රූප කලාප කීයද 9යි 9යි හරිනේ පටලව ගන්න එපා රූප වශයෙන් ගත්තහම 18ක් තියෙනවා කලාප වශයෙන් නම් 9යි අපි ඒක කලාප ටික ඉස්සරහට ඉගෙන ගන්නවා ඊට චිත්තයෙන් උපදින රූප කීයක් තියෙනවද 15යි චිත්තයෙන් උපදින රූප කලාප 6යි රූප කලාප 6යි හරිද ඊළඟට මේ ඍජු රූප ගත්තහම අවිනිබ්බෝග රූපටයි ආකාශ ධාතුවයි ශබ්දයයි ලහුතාදී 3යි ඒ කියන්නේ ඔක්කොම 13ක් තියෙනවා එතන ඍජුද කියලා කියන්නේ උෂ්ණේ උෂ්ණත්වේ නැත්නම් ඒ උෂ්ණත්වයෙන් උපදින රූප තියෙනවා 13ක් තියෙනවා රූප කලාප 4යි රූප කලාප 4යි රූප කලාප වශයෙන් නම් 4යි රූප වශයෙන් නම් 13ක් තියෙනවා ඊළඟට ආහාරජ රූපය අවිනිබ්බෝග රූපාටයි ආකාශ ධාතුවයි ලහුතාදී 3යි යන රූප 12ක් තියෙනවා එතන 12 ආහාරජ රූපය ආහාරජ රූප නැත්නම් ඕජා රූප ඕජාවෙන් උපදින රූප 12ක් තියෙනවා රූප කලාප නම් 2යි හරිද රූප කලාප නම් 2යි මේවා මේ වෙනම රූප කියලා කිව්වට මේවා තනියම උපදින්න බෑ මේක කලාපයක තමයි උපදින්නේ ඒක මතක තියාගන්න කිසි විටක තනියම උපදින්න බෑ මේක රූප එක රූපයකටවත් කලාපයක් වශයෙන් තමයි උපදින්නේ නමුත් එහෙම උපදින වෙන වෙනම ගත්තහම තමයි කර්මජ රූප 18යි තිච්ඡජ රූප 15යි ඍජුජ රූප 13යි ආහාරජ රූප 12යි කලාප වශයෙන් ගත්තාම කර්මජ රූප 9යි තිත්තද රූප 6යි ඍජුද රූප 4යි ආහාරජ රූප රූප කලාප රූපනේ රූප කලාප 2යි හරිනේ හරි එතකොට ඔන්න ඕම එතකොට මේ රූප කලාපයක ඊට පස්සේ අපි තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ එතකොට මේකෙදි දැන් මෙතන කර්මජ රූප කලාප ගනිමුකෝ කර්මජ රූප කලාප ගත්තහම අර දශක කලාප චක්ෂුර් දශක කලාප ශෝත දශක කලාප ගහන දශක කලාප ජිහ්වා දශක කලාප කාය දශක කලාප ශ්‍රී භාව දශක කලාප පුම්බාව දශක කලාප කියලා 10 ඒවා තියෙනවා 8ක් තියෙනවා වස්තු දශක කලාප කියලා කලාප 8ක් තියෙනවා එතකොට කර්මජ රූප ටික තමයි දැන් අපි දන්නේ ශරීරයේ වැඩිපුරම උපදින්නේ කර්මයෙන් උපදින රූප හරිද 9ක්ම රූප කලාප 9ක්ම උපදින්නේ කර්මයෙන් උපදින ඒවා හරිද ඉතින් 9 ඒකේ තියෙනවා 10 ගොඩවල් 8ක් තියෙනවා 9 ගොඩවල් 1ක් තියෙනවා ඉතින් ඒ හැම එකේම තියෙනවා මොකද්ද ජීවිත රූපය කියන එක බලන්න ජී පළවෙනි එක බලන්න 203 වෙනි පිටුවේ කර්මජ රූප කලාප 9 ජීවිත රූපයේ අවිනිබ්බෝග රූප 8යි අවිනිබ්බ රූප 8යි කියන්නේ අර කිව්ව පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඊළඟට චක්ෂු ප්‍රසාදේ යන රූප දශ එක්වීමෙන් සෑදෙන කලාපේ චක්ෂු දශ කලාපේ ඒ වගේම අර ජීවිත රූපයේ අවිනිබ්බෝග රූප 8යි ශෝත ප්‍රසාද රූප එකතු වීමෙන් ශෝත දශ කලාපයත් ඒ විදිහටම ගහන දශක කලාපයක් ඒ විදිහටම ජිහ්වා දශක කලාපයක් ඒ විදිහටම කාය දශක කලාපයක් ඇති වෙනවා ඊළඟට ස්ත්‍රී භව දශක කලාපයක් ඒත් ඒ විදිහටමයි ස්ත්‍රී භව රූපයට අර 9 එක්වීමේ 9 කිව්වේ මොකද්ද ජීවිත රූපය අවිනිබ්බෝග රූප 8යි හරිද එතකොට පුරුෂ භව රූපයක එක්වීමෙන් සෑදෙන මේ ඒකත් ඒ විදිහටමයි අර පුරුෂ භව රූපයට එකතු වෙනවා අර ජීවිත රූපයයි අවිනිබ්බෝග රූප 8යි පුම්භාව දශක කලාපේ ඉතින් වස්තු දශක කලාපයත් ඒත් එහෙමයි හද රූපයත් එක්ක එකතු වෙනවා අර හද රූපයත් එක්ක එකතු වෙනවා අවිනිබ්බෝග රූප 8යි ජීවිත රූපයයි හරි
එතකොට ඊළඟට අවිනිබ්බෝග රූපාටට ජීවිත රූපය විතරක් දැන් අවිනිබ්බෝග රූපාටයි ජීවිත රූපය විතරක් ඇති වෙලා තියෙන කලාපයක් තියෙන ඒක ජීවිත නවක කියලා කියනවා. හරිද? එතකොට අපි කිව්වා එතකොට ඒක තමයි ජීවිත රූප ටික තියෙන්නේ. හරිද? කර නේද? එතකොට එතකොට දැන් මෙතන අපි කිව්වා මරණ සම්මුති මරණේ ආයිත් බෙදුනේ කොහමද? සම්මුති මරණේ. දැන් මේක වැදගත් තේරුම් ගන්න එක. සම්මුති මරණේ කොහමද බෙදුනේ? සම්මුති මරණේ කීයකට බෙදුනද? දෙකයි. මොකද්ද? සම්මුති මරණය සරස මරණයයි උපක්කම මරණය. ඔව්. සරස මරණය උපක්‍රම සම්මුති මෙහෙම ගමු. සම්මුති මොන සම්මුති? සම්මුති මරණය ගත්තහම දෙහිකට බෙදුනා. කොහමද? උපක්‍රම. උපක්‍රම සහ සරස. උපක්‍රම කිව්වේ මොකක් හරි උපක්‍රමයන් නිසා තමන්ගේ වෙන්න පුළුවන් අනුන්ගේ වෙන්න පුළුවන්. උපක්‍රමයන් නිසා මරණය සිද්ධ වෙනවා. ඒක උපක්‍රම මරණය. එතකොට ඒක අපි අකාල මරණ කියලා කියනවා. අකාල මරණ කියන්නත් කියන්න පුළුවන් කාලයට අනුරූප නොවන. මොකද්ද මේ කියන කාලය? ආශයයි ආයුෂයයි කර්මයන්. ඒකත් වැදගත්. මේ කියන කාලය මොකද්ද? එක්කෝ ආයුෂයේ අවසානය, එක්කෝ කර්මයේ අවසානය. එතකොට කර්මයේ අවසානය දිනම් මරණය සිදුනේ ඒක කාල මරණ වෙනවා. ආයුෂයේ අවසානයේ දිනම් මරණ සිද්ධුනේ ඒකත් කාල මරණය. ඒ දෙකම තියෙද්දි වෙන මරණය මොකද්ද? අකාල මරණය. අකාල මරණ. අන්න ඒක තමයි ඒක උපක්‍රමයකින් වෙන්නේ අකාල මරණය. පැහැදිලි නේද? ඊළඟට සරස මරණයට තමයි යන්න කාලයේදී වෙන මරණ නියමිත කාලයේදී මොන කාලයේද? එක්ක ආයුෂය එක්ක නැත්තම් කර්මය. හරිද? හරිද? ඉතින් ඒකට කිව්වා කාල මරණ කියලා. කාල මරණ. හා අකාල මරණ කාල මරණ. ඒක නැත්තම් උපක්‍රම මරණය සරස මරණය. හරිද? ඊට පස්සේ කාලම සරස මරණය උපක්‍රම මරණය ආයි දෙකකට බෙදෙනවා. තමන්ගේ උපක්‍රමයක් හෝ පර උපක්‍රමයක් වෙන කෙනෙකුගේ උපක්‍රමයක් එහෙම දෙකකට බෙදෙනවා. ඒක තේරෙනවා. ඊට පස්සේ සරස මරණය නැත්තම් කාල මරණය කීයකට බෙදෙනවද? දෙකයි. ආයුක්කය මරණය පුඤ්ඤක්කය නැත්තම් කර්මක්කය. ආයුක්කය පුඤ්ඤක්කය කය නැත්තම් කර්මක්කය මරණය. හරි දෙකයි. හරි. එතකොට මෙතෙන්දී පුඤ්ඤක්කය කර්මක්කය මරණය කියලා කියන්නේ මේ කර්මජ රූපවල සන්තතියක් තියෙනවා. දැන් බේරෝ නේද? කර්මජ රූප වැඩිපුරම තියෙන්නේ කර්මජ රූප. කර්මයේ උපදින රූප. මේ රූපය මේ එතකොට මේ කර්මයේ රූපවලට මේ ආයුව දෙන්නේ නැත්නම් ජීවිතය දෙන්නේ කවුද? මේ ජීවිත ඉන්ද්‍රිය රූපය. හරිද? එතකොට මේ රූප කලාපයක ගත්තහම මේ දැන් මෙහෙම තියෙනවනේ කලාපයක්. මේ කලාපේ ඇතුලේ තමයි තියෙන්නේ. මේ දශක ගත්තාම මේක ඇතුලේ තියෙනවා පඨවි අර කියන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඊට පස්සේ ජීවිත රූපය. ඊට පස්සේ දැන් චක්සු දශකේ නම් චක්සු ප්‍රසාද රූපේ. ඔන්න ඔය ටික ඔක්කොම තියෙනවා මේකේ. අන්න කලාපය. මේක කොච්චරද පවතින්නේ? එකක් ගත්තාම චිත්තක්ෂණ 17යි. 17 යනකොට අර දැන් එක එක ආයු කාලයේව තියෙනෝනේ. චිත්තක්ෂණ එකේව තියෙනවා, දෙකේව තියෙනවා, තුනේව තියෙනවා, හතරේව තියෙනවා, පහේව තියෙනවා. ඔය විදිහට 16ව තියෙනවා, 17ව තියලා ඒක නැති වෙලා යනවා. ඊටු ටික දැන් තියෙනවා. අලුතෙන් ඒව උපදිනවා. හරිද? ඒක ඇතුලේ ආයෙත් තියෙනවා මෙතන. ඒ කලාපේම තියෙනෝනේ තේජෝ කියලා කලාපයක් තියෙනෝනේ. තේජෝ කියන රූපයක් තියෙනව නේද? ඒ තේජෝවෙන් ආයෙත් උපදින රූප. තේජෝ කියන්නේ රූප උපදින එකක් නේ. ඇයි ඍතුව කිව්වේ ඒක?
එතකොට මෙහි මේක යන සන්තතියක් තියෙන මේකේ මේක දිගට පවතින කාලයක් තියෙනවා. හරිද? ඒ කාලය එකේ එන්න අඩු වෙවි යනවා. හරිද? ඒ පවතින මේකේ මේ ඒ සන්තතිය පවතින්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ කාලේ අවසන් වෙනවා. ඒ කාලේ අඩු වෙවි යනවා නේද? අන්නේ අඩු වීම මොකද්ද? ඒ අඩු වීම මොකද්ද? ජරාව. ඒක අඩු වීම තමයි චරාව කියන්නේ. එහෙම අඩු වෙන්නේ ඇයි? මේකේ ජීවය පවත්න්නේ මේ මේකේ ජීවි ස්වභාවය පවත්න්නේ කවුද? ජීවිතින්ද්‍රය රූපය. ඇයි ජීවි දැන් ඒක එන්නේ අඩු වී යන්නේ ඇයි? ජීවිතින්ද්‍රය රූපය දුර්වල වෙනවා. දුර්වල වෙනවා. දුර්වල. ඔව්. දුර්වල වෙනවා. දුර්වල වෙන නිසා සන්තතිය එන්න අඩු වෙවි යනවා. අන්න ඒක තමයි චරාව කියන්නේ. හරිද? හැබැයි මේකට මේක අදාළ වෙන්නේ රූප සන්තතියට මේක අදාළ වෙන්නේ. ඊට අමතරව නාම සන්තතියේ චරාව සිද්ධ වෙනවා. නේද? ඒකට තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ අර ඒකේ නමුත් අර මෙතෙන්දී ඇත්තටම අර අපිට පේන දුකයි කියලා වැටහෙන සිද්ධිය වෙන්නේ මේ කයට අනුරූප වෙන එකක් නේ. නේද? අපි කිව්වනේ කෙස් සිදීම, ඇඟ රැලි වැටීම, දත් කැඩීම මේ සිද්ධි සියල්ල වෙන්නේ රූපයට අදාළවනේ. නේද? දැන් චතුරාර්ය සත්‍යයේදී වෙන ජරාවක් කියුණා නේද? මතකද? චතුරාර්යයේ දුක්ඛ සත්‍යේ ජාති ජරා මරණ කියලා තුනලි කියවනේ. ඒ ජරාවේදී කියවෙන්නේ මේ කය. කයේ ස්වභාවය තමයි කියවෙන්නේ. හරි නේද? දැන් මොකක් හරි පොඩි වැටහීමක් තියෙනවනේ. දැන් මේක අපි සාම දැනගත්තේ නැහැ හරියටම. තව මේ රූප පිළිබඳ ගැඹුරු අවබෝධයක් අපිට ඕන. ඒක තවදුරටත් අපිට ඉගෙන ගන්න තියෙනවා. මේක ඉතාම සියුම් මට්ටමට අපි ඉස්සරහා තවදුරටත් අවස්ථාව ලැබුණු වෙලාවක තවදුරටත් සාකච්ඡා වෙනවා. දැනට යම් අදහසක් තියෙනව නේද? මොකද්ද මේ ජරාව කියන්නේ කියලා. හරි. අද පාඩමට අපි එනවා 96 වෙනි පිටුව පටිච්ච සමුප්පාදය. එතකොට පටිච්ච සමුප්පාදය අපි කිව්වා වගේ මේ විදිහට අපි මේ සටහන ඇඳගත්තා. මේ සටහනේදී අපිට මේකේ අපි මේ සටහන අපි බෙදා ගන්නවා ආකාර කිහිපයකට, අංග 12කට, සන්ධි 3කට, ආදී වූ ආකාරයේ සංග්‍රහ 4කට මේ ආකාරයෙන් අපි මේක බෙදා ගන්නවා. එතකොට ඒකෙදී මිහි අංග 12කි. එනම් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ යන මේ 12ය. ශෝකාදී අංග භාවයෙන් ගණන් නොගනු ලැබේ. මේවායින් අවිද්‍යා සංකාර දෙක අතීතාංගයෝය. අවිද්‍යා ජාති ජරා මරණ දෙක අනාගතාංගයෝය. විඥානාදී මැද අට වර්තමාන අංගයෝය. දැන් අපි දන්නවනේ ඒක. දැන් අපි මේ කිව්වේ දැන් ඔන්න මෙතෙන්දි තමයි වෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ මේ අතීතයේ උණ මුලාවීම නිසා, අතීත භවවල, අතීත භවයේ උණ මුලාව නිසා. ඇතර අතීත භවවල කියලා ගන්න වෙන්නේ එතනනේ. ඉතුරු මෙතනින් එහා ඔක්කොම ඒවා අදාළ වෙනෝනේ. ඒතර අතීත භවවල තියෙන අවිද්‍යාව නිසා සංස්කාරය පැද්දුවා. අන්නේ සංස්කාර තමයි ඒ සංස්කාරයෙන් එකක් තමයි ඒ භවයේ අපිට නම් අපිට අදාළව නම් අපි කලින් භවයේ හිටපු මරණාසන්න චිත්ත වීතියට ආරමුණු වෙනවා. ඒ මොකක් හරි සංස්කාර වලින් එකක් ආරමුණු වෙනවා. හරිද? ඒ ආරමුණු වෙලා තමයි අන්න ප්‍රතිසන්දි විඥානය මේ භවයේ ඇති වුණා. මේ භවයේ ඇති වුණා. හරිද? ඔව්. ඔන්න එතනින් මෙහෙම බෙදෙන භවය. එතකොට මේක තමයි අතීත භවය. මේක අතීත භවය. ඊට පස්සේ ඔන්න විඥානය හැදිලා නාම රූපය කියන්නේ කය නිර්වාණය වුණා. කය නිර්වාණය නිසා සලායතන ආයතන 6 හැදුණා. ආයතන 6 නිසා පස්සේ හැදුණා. පස්සේ නිසා වේදනාව ඉපදුණා. වේදනාව නිසා මොකද වෙන්නේ? තණ්හාව ඉපදුණා.
තණ්හා ඉපදුනා ඒත් ඒ භවෙම තමයි වර්තමාන වර්තමාන භවයේ ඒ වේදනාව නිසා තණ්හා ඉපදුනා තණ්හා නිසා උපාදාන ඉපදුනා උපාදාන නිසා භව භවය ඇති වුණා භවයක් කියන්නේ කර්ම ටිකක් රැස් වුණා හරිද ඒ කර්ම ටික මොකද උනේ ඒ භවයේ අවසානයේ කියන්නේ වර්තමාන භවයේ අවසානයේ ඒ මරණාසන්න චිත්ත වීතියට අරමුණු වෙලා අන්න જાතියක් ඉපදුනා අලුත් જાතියක ඉපදුනා ඒක තමයි જાතිය කිව්වේ ඒ જાතිය නිසා මොකද උනේ ජරා මරණ ඇති වුණා අලුත් මරණ එකී අලුත් භවයේ ඉතින් මේක ඇතුලේ ජරා මරණේ නැද්ද මේක ඇතුලේ තියෙනවා මෙතනක් තියෙනවා දැන් මේක පින්නුවේ නැති වුණාට මේ ජරා මරණය මේක ඇතුලේ තියෙනවා මේකේ නැද්ද එතකොට ඒකෙත් තියෙනවා ඒකෙත් තියෙනවා පටිච්ච සමුප්පාදයේ මේ පැහැදිලි කරන්න මේ සියලු කාරණා පැහැදිලි කරන්න ඕන නිසා තමයි මේ භව තුනකට බෙදලා පෙන්වන්නේ එතකොට එතකොට අංග 12 තමයි ඒ කිව්වේ අංග 12ක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි මේක තමයි අංග 12 හරිද එතකොට ඒකෙදි දැනගන්න ඕනේ මේ අතීත මේ වර්තමාන මේ අනාගත හරිද ඒක තමයි අංග 12 සන්ධි 3 චක්‍රයක් වී පවතන්නා පවතිනා වූ මේ ධර්ම පරම්පරා වී හේතුඵල සන්ධිය හේතු ඵල හේතු සන්ධිය තවත් හේතුඵල සන්ධිය එකයි සන්ධි තුනක් වේ අවිද්‍යා සංකාර දෙක අතීත භවයේ හේතු වූය අතීත සංස්කාරය නිසා වර්තමාන භවයේ ප්‍රතිසන්ධි විඥානය පහළ වේ එහි සංස්කාරයේ අතීත භවයටත් විඥානයේ වර්තමාන භවයටත් අයත්ය එබැවින් ඒ දෙක අතර එක් හේතුඵල සන්ධියකි වර්තමාන භවෙහි හටගන්නා විඥානය නාම රූප සලායතන පස්ස වේදනා යන මේ අංග පසම අවිද්‍යා සංස්කාර සංඛ්‍යාත අතීත හේතු දෙදෙනාගේ ඵල වූ අංගයෝය. ඒ ඵල ධර්ම පස නිසා නැවත ඒ සත්‍යයහට අනාගත භවයේ ඉපදීමට හේතු වන්නා වූ තණ්හා උපාදාන භව යන අංගයෝ පහළ වෙති. වර්තමාන භවයට අයත් අංග 8 අතුරෙන් විඥානාදී පස අතීත හේතුන්ගේ ඵලත් තණ්හාදී තුන අනාගත භවයට පැමිණීමට කරුණවන වර්තමාන හේතුන් බැවින් ඒ ධර්ම 8 ඵල හේතු වශයෙන් දෙකකට බෙදේ. එසේ බෙදෙන බැවින් වර්තමාන ඵලයන්ගේ අන්තිම ධර්මයේ වූ වේදනාව ගේ හා වර්තමාන හේතුන්ගේ පළමුවන ධර්මයේ තෘෂ්ණාවත් අතර එක් ඵල හේතු සන්ධියකි තෘෂ්ණා උපාදාන භව සංඛ්‍යාත වර්තමාන භවයේ හේතු නිසා අනාගත භවෙහි ජාති ජරා මරණ යන ඵලයෝ වෙති එබැවින් වර්තමාන ජාතියට අයත් වූ කර්ම භවයට හා අනාගත භවයට අයත් වූ ජාතියට අතර එක් හේතුඵල සන්ධියකි මෙසේ මේ ප්‍රතිසමුපාද සන්ධි ත්‍රයකින් යුක්ත වේ එතකොට මේක සන්ධි තුනක් සහිතයි මේ පටිච්ච සමුප්පාද මේ චක්‍රය සන්ධි තුනක් සහිතයි ඒ තුන සහිත තමයි එකක් තමයි සංකාරපච්චය විඥානං කියන තැන එකක් ඒ කියන්නේ අතීත භවයේ හේතු ටික නිසා අලුත් භවයේ ඵලයක් හැදුනා ඵල ටිකක් හැදුනා ඒ ඵල ටික විදියට ගන්න මේ වර්තමාන භවයේ අතීත භවයේ හේතු ටික නිසා වර්තමානයේ ඵල ටික තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන පහය හරිද ඒ හය ඒක තමයි ඵල වර්තමාන ඵල ටික අතීත හේතු ටික නිසා වර්තමාන ඵල ටික එතකොට මෙන්න මේවා හේතු මේවා නිසා අනාගතයේ මේ කියන ජාතිය ඉපදීම සඳහා ජාතිය ඉපදීම සඳහා හේතු ටික වෙන්නේ මොනවද? තණ්හා, උපාදාන, භව කියන තුන. මේකට හේතු ටික තමයි මේ. එතකොට මේ හේතු එතකොට වර්තමානයේට කොටස් දෙකක් එනවා. මේ ටිකෙන් ඉපැද්දිච්ච ඵල සහ අනාගත භවයේ උපද්දන්න හේතු හේතු. ඔව්. එතන මේ ටික හේතුනේ මේ භවය උපද්දන්න ඇති වුණු හේතු ටික හේතු මේකෙන් ඇති වුණු ඵල
පල්. හරිනේ? අන්න ඒක නිසා මෙන්න මෙතන මෙතන එනවා මොකද්ද? සන්ධිය. සන්ධිය මොන මොන සන්ධියද? පල හේතු සන්ධිය. ඇයි? පල හේතු සන්ධිය. පල හේතු සන්ධිය. දැන් මේක පටලවා ගන්න එපා. වෙන වෙනම අංගයන් වෙන වෙනම ගත්තාම දැන් මේක හේතුවක් මේක ඵලයක්. මේක හේතුවක් වෙනකොට මේක ඵලයක් වෙනවා. එතකොට මේක හේතුවක් වෙලා මේක ඵලයක්. මේක හේතු 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 වෙලා මේක ඵලයක්. ආයිත් මේක හේතු වෙලා මේක ඵලයක්. මේක හේතු වෙලා මේක ඵලයක් කියන්නේ ඒකම කියන්නේ මෙහෙම එන්න ඕන. මේක හේතු වෙලා මේක ඵලයක් වෙද්දි ඒක හේතු වෙලා මේක ඵලයක් වුණා. ඒක හේතු වෙලා මේක එහෙම ඇෙන්න ඕන. මේක හේතු මට ඉස්සෙල්ල වැරදුනා. මේක හේතු වෙලා මේක ඵලයක් වුණා. ඒක 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 හේතු වෙලා මේක ඵලයක් වුණා. හරිද? එහෙම නෙවුනේ. එතකොට මේ හැම එකක්ම හේතු වගේම ඵලත් වුණා වෙන වෙනම ගත්තාම. හරිද? දැන් මෙතන ඊළාට මෙතන ගත්තාම දැන් මෙතන මේ ටික මේ ටික උපදින්න මේ ටික තිබුණේ නැත්තම් මේ ටික උපදිනවද? නැහැ. එතකොට මේ ටික උපදින්න නම් මේ ටික මොකක්ද උනේ? හේතු ටික හේතු වුණානේ. එතන ගත්තාම හේතු මෙතන මේ ටික උපදින්නේ මේක හේතුවක් වෙලා. මේ ටික තිබුණ නැත්තම් මේක උපදින්නේ නැහැනේ. එහෙම බැලුවාම මේ ටික හේතු වෙනව මේක ඵල වෙනව. එහෙම බැලුවාම. නමුත් මේ පැහැදිලි කරන්න ඒක නෙමෙයි. මේ සම්පූර්ණ චක්‍රයම බලලා චක්‍ර දිහා මෙවි එක බලන්න පුළුවන්. පොඩි තැනක් බලන්න පුළුවන්, ලොකු තැනක් බලන්න පුළුවන්. හරි, ලොකු විදියට බලන්න පුළුවන්. දැන් චිත්‍රයක් තියෙනවා. චිත්‍රයක අපිට බලන්න පුළුවන් රස විඳිනකොට ඕනම් පොඩි තැනක් ස්ථානයක් විතරක් බලලා අපිට මේක ගැන මුකුත් කියන්න පුළුවන් නේ. ඒ වගේම මුළු සමස්ත චිත්‍රයම දිහා බලලා කියන්න පුළුවන් නේද අදහසක්? දැන් මේ තැන බලලා කියන අදහසයි මුළු චිත්‍රය බලන අදහසයි එකමද? නෑ, වෙනස් නේද? ඒ වගේ මුළු මේ මුළු සියල්ල බලනකොට තමයි මෙන්න මෙතන මෙහෙම වේද දන්නේ. මෙතන හේතු ඵලසන්ධිය එකක් විදියට මෙතන කියලා මෙතන පෙන්නනෝ ඵල හේතු. අයි මේකේ ඵල ටික නෙමෙයි. මේකේ ඵල ටික නිසා මේක 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 හේතු වෙලා මේක ඵල ටික නිසා මේක ඵල කියලා පෙන්නද්දි මේ හේතු මෙතන ඵලය එන්න මේක හේතු ටික වුණා. ඒක නිසා මේ හේතු මේ ඵලය උපදින්න මේ ටික හේතු විදියට මේ මේ ඵලය උපදින්න මේ ටික හේතු විදියටත් සන්ධි තුනක් කියනවා. හේතු ඵල ඵල හේතු හේතු ඵල. අන්න සන්ධි තුනයි. 1යි 2යි 3යි. හරිද? එයාර සමස්තය දිහා බලලා ඒ කියන්නේ. නැත්නම් පටලව ගන්න එපා. හරිද? නැත්නම් හිතෙන්න පුළුවන් මේ මේක මේ ටික උපදින්න මේක හේතුවක් වුණා නේද? හේතුවක් වුණා තමයි. ඒ මුළු සමස්තය දිහා බලලා තමයි මේ කියන්නේ. මේ මේක උපදින්න මේක හේතුවක් වුණා, මේක උපදින්න මේක හේතුවක් වුණා. එතකොට මේකේ ඵල ටික නැත්නම් වෙනත් විදිහකින් කිව්වොත් මේකේ ඵල ටික මේ මේකේ හේතු ටික මේ. එහෙම කිව්වොත් වැරදිද? හරි නේද? මේ ඵලයේ හේතු මේ, මේ ඵලයේ හේතු මේ. නැත්නම් මේ මේ ඵලයේ හේතු ටික මේ, මේ ඵලයේ හේතු ටික මේ. හරි නේද? අන්න එතකොට සන්ධි තුනක් එනවා. හේතු ඵල, හේතු ඵල, ඵල හේතු, හේතු ඵල. සන්ධි තුන. අන්න එක තමයි, එහෙම තමයි පැහැදිලි කරන්නේ. එතන නිකන් වෙනම පැහැදිලි කරනවා, මේක පැටලෙනවා. හරි නේද? එතකොට සන්ධි තුන පැහැදිලි. සන්ධිත්‍රය මේ සටහනින් බලාගත යුතු. ඔය අයිත් සන්ධිත්‍රය මේ සටහනකින් කියනවා. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං කියන තැන එතන පැහැදිලි කරනවා. අර අපි කියපු එකම තමයි එතන මේ සටහනේ පෙන්වන්නේ. සන්ධි තුන. අපි ඒක ඉදිරියට යනවා. සංග්‍රහ හතර. සංග්‍රහ හතරට යනවා. 98 පිටුව. පටිච්ච සමුප්පාදංග 12 සන්ධිවන ස්ථානයන්ගෙන් වෙන්කර ගන්නා කල්ලි ධර්ම කොටස් හතරක් වේ. එයින් එක් කොටසක් එක් සමූහයකි. ඒ රාශි සමූහ සතරට සංග්‍රහ සතරයයි කියනු ලැබේ.
එහි අවිජ්ජා සංකාර දෙක පළමු වන රාශිය. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා යන අංග පස දෙවන රාශිය. තණ්හා උපාදාන භව යන තුන තුන්වන රාශිය. ජාති ජරා මරණ දෙක හතරවන රාශිය. ඔන්න සංග්‍රහ නැත්තම් රාශි කියලා කියනවා. රාශි හතරක් පෙන්නනවා. මේ රාශි හතර තමයි මේ පළවෙනි රාශිය, මේ දෙවනි රාශිය, මේ තුන්වෙනි රාශිය, මේ හතරවෙනි රාශිය. ඔන්න රාශි හතරයි නැත්තම් සංග්‍රහ හතරයි. හරිද? අංග 12යි ඒක අපි දන්නවා. සන්ධි 3යි ඒකත් අපි දන්නවා. හේසා සන්ධි 3 වෙනකොට සංග්‍රහ හතරක් වෙනවා. සන්ධි 3 නිසා තමයි සංග්‍රහ හතර වෙන්නේ. හරිද? ඒකට කියනවා සංග්‍රහ හතර නැත්තම් රාශි හතර කියලා. සංග්‍රහ හතර නැත්තම් රාශි හතරක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. නැත්තම් වෙනත් විදිහට කිව්වොත් හේතුඵල සංධියේ දෙකක් එළවිලා මෙතන සංධියේනෝ ඵල හේතු අයත් හේතුඵල. ඒකනකොට තමයි රාශි හතර හැදෙන්නේ මෙන්න. නැත්තම් සංග්‍රහ හතර හැදෙන්නේ. ඊළඟට විංශත්‍යාකාරයෝ අතීතේ හේතවෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතවෝ පංච ආයතින් ඵල පංචකං යනුවෙන් දැක්වෙන පරිදි මේ භව චක්‍රෙහි හේතු අතීත හේතු පසක්ද වර්තමාන ඵල පසක්ද වර්තමාන හේතු පසක්ද අනාගත ඵල පසක්දයි අංග 20ක් වේ. දැන් මේක තවදුරටත් පළල් කරලා ඉස්සෙල්ලා අංග කීයක් තිබුණද? 12යි තිබුණේ. ඉස්සෙල්ලා දැන් මෙතන තියෙන්නේ 12යි අංග. මේක තවදුරටත් පළල් කරලා අංග 20ක් විදිහටත් භාගතුන් වහන්සේ මේක දේශනා කරනවා. අංග 20ක් විදිහට. පටිච්ච සමුප්පාද පාළියේහි අතීත හේතු වශයෙන් ස්වરૂපයෙන් දැක්වෙන්නේ අවිද්‍යා සංස්කාර දෙකය. පටිච්චසමුප්පාද පාළියේ අතීත හේතු වශයෙන් ස්වરૂපයෙන් දැක්වෙන්නේ අවිද්‍යා සංස්කාර දෙකය. අවිද්‍යාවෙන් මඩනා ලද තැනැත්තේ ස්වකීය ස්කන්ධයන්ට හා බාහිර රූප ශබ්දාදියට ආශා කරයි. ආශා කළ තැනැත්තේ මමය මාගේ යනාදීන් ඒවා තදින් ගනී. තදින්ගත් තැනැත්තේ ඒවා නිසා පින් පව් කරයි. එබැවින් අතීත හේතු වශයෙන් අවිද්‍යා සංස්කාර දෙක ගත් කල්ලි තෘෂ්ණා උපාදාන භවයෝද ගන්නා ලද්දාහු වෙති. නේද? දැන් අතීතයේ අපි අවිද්‍යා සංස්කාර විතරයි උතන පෙන්නලා තියෙන්නේ අතීත හේතු විදියට. හරිද? දැන් මේ ටිකත් මේ තුනත් මේකට හේතු නේද? මේ සිද්ධියම නේද මෙතන වෙන්නේ? නේද? මේක අමුතු සිද්ධියක්ද මෙතන? නෑ, මේ සිද්ධියමයි මේ තියෙන්නේ. නේද? මේ සිද්ධියමයි මේ තියෙන්නේ. එතකොට මෙතන තුනක් මෙතෙන්ට එන්නේ නැද්ද? මේක මෙතෙන්ට එන්නේ නැද්ද? එනෝනේ. අය එකම සිද්ධිය නෙවෙන්නේ මේ. අලුතෙන් භවයක උපදින එකනේ. මේ කලින් භවය, මේ අලුත් භවය. මේ කලින් භවය, මේ අලුත් භවය. එතකොට මේ තුනක් මෙතෙන්ට දැම්මොත් වැරදිද? හරි. මේක මෙතෙන්ට දානවා. ඒත් හරි. හරි නේද? මේ එකට තියෙන ටිකක් වෙන් කළා මේ පෙන්නලා තියෙන්නේ. එතකොට අපි මේ තුනත් මෙතන ලිව්වා කියලා වැරද්දක් තියෙනවද? නැහැනේ. එකම සිද්ධිය වෙන්නේ මෙතන. හරි නේද? එතකොට මේ තුන මෙතෙන්ට දැම්මම කීයද? මෙතන 5යි. හරිද? මේ දෙක මෙතෙන්ට දැම්මම එතන කීයද? 5යි. හරිද? ඊට පස්සේ 5යි 5යි 10යි මෙතන 6යි. නේද? 1යි 2යි 3යි 4යි 5 5යි. හයි පයි. හරිද? 5යි. එතන 5යි. ඊට පස්සේ මේ ජාති ජරා මරණ කියන තැන මේ 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 දැන් මේ මේකේ පළ ටික නෙමේ. එතකොට මේකේ පළ ටික මේ මේ ටික එනවා මෙතෙන්ටත් එන්න ඕනේ නේද? හරිනේ? දෙටත් මෙතෙන්ටත් එන්න ඕන. එතකොට මෙතන 2යි තර පහක් වෙනවා. මේ 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 පහම තමයි මෙතන එන්නේ. දැන් මේ දෙක අයින් කරලා ජරා මරණ අයින් කරලා මේ ටික එතෙට දාන්න ඕන. එතකොට 5 4 20 වෙනවා. ජරා මරණ කියන්නේ අපිට පේන ටිකනේ. දැන් තුලේ ක්‍රියාකාරීත්වය මේ පහ තියෙන්නේ. මේ පහ තියෙන්නේ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඒ ටික තමයි මෙතන තියෙන්නේ.
හරි මේකෙන් මේ ටික උපද්දන එකනේ මේකෙන් මෙතන පැද්දුවේ නේද එතන මේ පහම මේ වෙනුවට මෙතන ලියන්න පුළුවන් මේ පහම මේ දෙක ಜಾති ಜಾති ජරා මරණ කියන එකට වෙනුවට මේ පහම ලියන්න පුළුවන් එතකොට මෙතන 5යි 5යි 10යි 20යි හරිනේ ඒක තමයි මේ කියන්නේ අපි අවිද්‍යාවෙන් මඩලාලාද තැනැත්තේ ස්වකීය ස්කන්ධයට හා බාහිර රූප ශබ්ද ආදියට ආශා කරයි. ආශා කළ තැනැත්තේ මමය මාගේ යනාදීන් ඒවා තදින් ගනී. තදින් ගත් තැනැත්තේ ඒවා නිසා පින්පව් කරයි. හරි. එබැවින් අතීත හේතු වශයෙන් අවිද්‍යා සංස්කාර දෙක කත්කල්ලි තෘෂ්ණා උපාදාන භවයෝ ගන්නා ලද්දාහු වෙති. එබැවින් ස්වરૂප වශයෙන් දැක්කූ අවිද්‍යා සංස්කාර දෙකය ඒ දෙක ගන්නා කල්ලිත් ගැනෙන තණ්හා උපාදාන කර්ම භව යන තුනයි අතීත හේතු පසක් වේ. අන්න. එතන පසක් වෙනවනේ. මෙතන මේ තුන ලියන්න පුළුවන් මෙතන. එතන පහයි. එක හරි. මොන පහක් ආවා? මේ పూర్ව චේතනාව සංස්කාරයයිද නිෂ්ඨාපන චේතනාව කර්ම භවයයිද ගත යුතුය පින්පහු ගත යුතුය පින්නූ හෝ පව් හෝ යම්කිසි ක්‍රියාවක් කරන්න දින ගණනක් හෝ සති ගණනක් හෝ මාස ගණනක් හෝ වර්ෂ ගණනක් හෝ කල්පනා කරමින් ගත කරන්නාහු ඒ කරන්නාහුගේ ඒ චේතනා රාශිය పూర్ව චේතනාවයි දත යුතුය කල්පනා කරන පරිදි සිතූ පරිදි ඒ ක්‍රියාව සිදු කරන්නා වූ චේතනාව නිෂ්ඨාපන චේතනාවය යමක් කරන්නට කොතෙක්කල් සිතුවත් එය සිදු කරන්නට නොපුළුවන් වූවොත් ඒ චේතනා මත උප්පත්තියක් ඇති කිරීම තමත් තරම් බලවත් නොවේති. ඒ මොනවා ගැනද කියන්නේ? ඒ කියන්නේ මේ ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාකයක් දෙන්න බැරි ප්‍රවෘත්ති විපාක විතරක් දෙන්න පුළුවන් කර්ම ගැනයි කියන්නේ. දැන් සතෙක් මරන්න ප්ලෑන් කරනවා අපි සැලසුම් කරනවා. ඒ සැලසුම් කරනවායි කියලා කියන්නේ පව් නේද ඒක? පව් හැබැයි අර සම්පූර්ණ කර්මය සිද්ධ වුනේ නැහනේ, මැරුවේ නැහනේ. මැරුවොත් තමයි අර ප්‍රතිසන්දි විපාකයක් දෙන ලොකු කර්මය වෙන්නේ. ඒක කලින් අපි සැලසුම් කරනවා කියන්නේ ඒත් පව්. අපි අදහස තියෙන සතෙක් මරන්න ඒවත් අකුසල්. හැබැයි ඒවා මේ නැවත භවයක උපදින්න තරම් ප්‍රබල නැහැ. ඒ කියන්නේ මේ කියන්නේ ප්‍රවෘත්ති විපාක දෙන කර්ම ගැන මේ කියන්නේ. බලවත් නොවේදී. මතු උප්පත්තියක් ඇති කිරීම තමයි බලවත් වනුයේ නිෂ්ඨාපන චේතනාවය. ආ නිෂ්ඨාපන චේතනාවයි කියලා කියන්නේ අර ඒ ක්‍රියා මරණ වෙලාවේ ඇති වෙන චේතනාව තමයි චේතනාවමනේ කර්මය කිව්වේ. හරිද? තර චේතනාව තමයි කර්මයක. එතකොට මේ මරණ වේලාවේ ඇති වෙන චේතනාව තමයි නිෂ්ඨාපන චේතනාවගේ. ඒක තමයි අර කර්මපතය වෙන්නේ. නැත්තම් ඊළඟ භවයේ අර ප්‍රතිසන්දි විපාකයක් දෙන්න තරම් ප්‍රබල කර්මය වෙන්නේ. ඊට කලින් ඒ සඳහා සැලසුම් කරන වේලාවේ චේතනාව අකුසල කර්මයක්ම තමයි. හැබැයි ඒක ප්‍රතිසන්දිය තරම් විපාක දෙන්නේ නැහැ. ඒවට කියනවා ඊට කලින් නිෂ්ඨාපන මෙහි పూర్ව චේතනා සංස්කාරය නිෂ්ඨාපන චේතනාව කර්ම භවයේද ගත යුතු නිෂ්ඨාපන චේතනාව තමයි මෙතෙන්දී ඇත්තටම චේතනා වලින් නිෂ්ඨාපන චේතනා තමයි ප්‍රතිසන්දිය දෙන්න ප්‍රබල වෙන්නේ නැත්නම් කර්මපත ගැන තමයි මේ කියන්නේ කර්මපත සිදුවීමේදී ඇති වෙන චේතනාවට තමයි නිෂ්ඨාපන චේතනාව කියලා කියන්නේ නිෂ්ඨාපන චේතනාව ඇති වී කර්මය සිදුව හොත් එයින් పూర్ව චේතනා රාශියද බලවත් වේ. දුබල పూర్ව චේතනා මත උප්පත්තියක් ඇති කිරීමට අසමර්ථයයි කී නමුත් ඒවා ਸਰවාප්‍රකාරයෙන් ප්‍රතිසන්දියක් ගෙන නොදෙන්නා වූ හුද නොයේති. සමහර විට ඒවා ප්‍රතිසන්දියට හේතු වේ. ඒ කියන්නේ මේ කියන්නේ අර දැන් අය කුඩා මේ කර්ම වුණත් අරකට උද්දීපනයක් දෙන්න පුළුවන්. පුළුවන් කියන්නේ බලපෑමක් කරන්න පුළුවන් කර්මයට. අපි ඔය කතා කරා කලින් මේ ඒ කර්මයට බලපෑම් කරන්න පුළුවන් ආකාර පිළිවෙත මතකද ඒවා? එකත් මතක් කරගත්තොත් කර්ම චතුස්කය නේද? මතකද? කර්ම චතුස්ක
අපි කිව්වා බලන්න කර්ම චතුස්ක 160 වෙනි පිටුව අභිධර්ම මාර්ගය කර්ම චතුස්කේ කියනවා හතරේව හතරක් මොකද්ද කෘත්‍ය කර්ම චතුස්කේ ඒක තමයි ජනක කර්මය උපස්තම්භ කර්මය උපපීඩක කර්මය උපඝාතක කර්මය ඒකද කෘත්‍ය කර්ම චතුස්කයක් කිව්වා ඒ කර්මයේ කෘත්‍යයන් වශයෙන් හතරක් කිව්වා ජනක කර්මය කිව්වේ කර්මයක උපද්දල දෙන භවයක උපද්දල දෙන කර්මය උපස්තම්භක කර්මය කිව්වේ අන්න අර අර කිව්ව මෙතෙන්දි කිව්වනේ දැන් අර නිෂ්ඨාපන කර්මය කියලා එකක්. ඒතර නිෂ්ඨාපන කර්ම තමයි මෙතන ජනක කර්මය වෙන්නේ. නිෂ්ඨාපන කර්ම. ඒ කියන්නේ අර සතා මරණ වෙලාවේ ඇති වෙන චේතනාව. අනිෂ්ඨාපන කර්ම. ඒක තමයි ජනක කර්මය වෙන්නේ. ඊට කලින් పూర్වයේ ඒ නිෂ්ඨාපන චේතනාවට పూర్වේන චේතනා දැන් මරන්න හිතනවා. මරණ හිතන වෙලාවේනේව නිෂ්ඨාපන චේතනා పూర్ව චේතනා. ඒවත් අකුසල් තමයි. ඒවයි හැබැයි අර මේ ජනක කර්මය වෙන්න බෑ ඒවා ජනක කර්මයක් වෙයි ජනක කර්මය කියන්නේ අර මරණාසන්න චිත්ත වීතියට අරමුණු වෙන්න පුළුවන් කර්ම තමයි නිෂ්ඨාපන චේතනා පැහැදිලිද ගැඹුරු වැඩිද හරිද හරි නේද දැන් අපි කියවනේ දැන් කර්මපත තියෙනවනේ කර්මපත අකුසල් නම් කීයක් තියෙනවද 10යි ඉන්නේ දස අකුසල් කයින් වෙන වැරදි 3යි වචනයෙන් වෙන වැරදි 4යි සිතින් වෙන වැරදි 3යි. ඔව තමයි දසක. අන්න කර්මපත ඒවා. අන්න ඒව තමයි නිෂ්ඨාපන චේතනා කිව්වේ. නිෂ්ඨාපන චේතනාක් වේවා. දැන් ඒව තමයි අර මරණාසන්න චිත්ත වීතියට අරමුණු වෙන්න පුළුවන් අන්නේ කර්ම. ඒ කර්ම අරමුණු වෙලා තමයි ජනක කර්මය වෙන්නේ. එහෙම අරමුණු වුණොත් අන්නේ කර්මයට අපි කිව්වා ජනක කර්මය. උපද්දන කර්මය. ජනක කියන්නේ කියන්නේ උපද්දනමයි කියන එකනේ. ජනක කිව්වේ ඒක. කියන්නේ ඊළඟ භවයේ උපද්දන කර්මය ජනක කර්මය වචනේම තේරෙනවා ඒක හරිද එතකොට අර නිෂ්ඨාපන චේතනා තමයි ජනක කර්මය වෙන්න පුළුවන් එතකොට ඊට කලින් වෙන ඒවා ජනක කර්මය වෙන්න බෑ හැබැයි උපස්තම්භක කර්මය වෙන්න පුළුවන් උපස්තම්භක කර්මය කියුවේ මොකද්ද අර ජනක කර්මයට තව දුරටත් විපාකේ වැඩි කරන්න උදව් කරන උපස්තම්භණය වෙන අන්න పూర్ව චේතනා උපස්තම්භණය වෙන්න පුළුවන් අන්න ඒවට කිව්වා උපස්තම්භන කර්මය කියලා උපස්තම්භක කර්ම ඒ වගේම මේ කෘත්‍ය වශයෙන් උපපීඩක කර්ම කියලා තියෙනවා උපඝාතක කියලා කර්මත් තියෙන උපඝාතක කර්මය කියන්නේ කෙලින්ම මැදදී ඇවිල්ලා මරණය සිද්ධ කරනවා උපපීඩක කියන්නේ පීඩාවන් නැති කරනවා මගදී ඒ වගේම මේ උපස්තම්භක කර්ම විදියට අර ඇවිල්ලා අර ජනක කර්මය උපස්තම්භණය කරන්න පුළුවන් ඒකේ මේක විපාකේ වැඩි කරන්න පුළුවන් උපස්තම්භණය ජනක කර්මය තමයි ඒක කරන්නේ හැබැයි මේක ඇවිල්ලා උපස්තම්භණය කරනවා ඔව් ඒක දෙන්න උපස්තම්භණය වෙනවා. හරි නේද? එතකොට මේ කෘත්‍ය කර්ම චතුස්කයේ තියෙන්නේ ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය. ඒක තමයි මේ මෙතන කියන්නේ. හරිද? එතකොට මතු උප්පත්තියක් ඇති කිරීමට තරම් බලවත් වනුයේ නිෂ්ඨාපන චේතනාවයි. නිෂ්ඨාපන චේතනාව ඇති වී කර්මය සිදුව හොත් ඒන් పూర్ව චේතනා රාශියද බලවත් වේ. දුබල పూర్ව චේතනා මත උප්පත්තියක් ඇති කිරීමට අසමත්ය කී නමුත් ඒවා ਸਰව ප්‍රකාරයෙන් ප්‍රතිසන්දියක් ගෙන නොදෙන්නාහුද නොවේ සමහර විට ඒවා ප්‍රතිසන්දියට හේතු වේ අර උපස්තම්භණය කරන එක තමයි ඒ කියන්නේ තවත් ක්‍රමයකින් එක් එක් ජීවන වාරයක పూర్ව ජවන සයෙහි චේතනා සංස්කාරයයිද සප්තම ජවන චේතනාව කර්ම භවයයිද කයයිද කියනු ලැබේ දෙවන જાතියේ ප්‍රතිසන්දියේ සප්තම ජවන චේතනාවෙන් ඇති කරනු ලැබේ ඒක තේරෙනවද මොකද්ද කියන්නේ? ජවන් හත ගැන කියන්නේ. ඔව්. ජවන් හතක් තියෙනවනේ. ජවන් හතේ දැන් අර චිත්ත වීතියක් ගත්තාම දැන් චිත්ත වීතියක් ගත්තාම ජවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් එනවනේ. ජවන් හතක් එනවනේ මෙහෙම. ඔව්. ජවන් හතක් එනවා මෙහෙම. එතකොට එහෙම ඇවිල්ලා මතකයිනේ අපි ජවන් හතක් එනවනේ. එතකොට
අන්නේ ජවන් හැත ගැන කියන්නේ. තවත් ක්‍රමයකින් එක් එක් ජීව ජවන වාරයක එක් එක් ජවන වාරයක පූර්ව ජවන සයෙහි චේතනාව සංස්කාරයයිද සප්තම ජවන චේතනාව කර්ම භවයයිද කියනු ලැබේ. හරිද? ඔව්. එතකොට මෙන්න මේ 6 ගැන කියන්නේ මේ 6යි මේ අන්තිම එකයි මේක කර්ම භවය වෙනවා කියලා කියන්නේ. අපි ඒක දැනට ওই මට්ටම තියාගමු. මේ ඉදිරියේදී අපි තවදුරටත් පැහැදිලි කරගමු. සප්තම ජාන චේතනා කර්ම භවයේද කියනු ලැබේ. දෙවන જાතියේ ප්‍රතිසන්දිය සප්තම ජවන චේතනාවෙන් ඇති කරනු ලැබේ. ඒතොර සාමාන්‍ය දෙවන જાතියේ ප්‍රතිසන්දිය සප්තම හත්වෙනි එකෙන් තමයි ඇති කරන්න කියන තමයි කියන්නේ. විඥාන නාම රූප ෂඩ ආයතන ස්පර්ශ වේදනා යන මේ අංග පස අතීත හේතු පස නිසා ඇතිවන වර්තමාන ඵල ලෙස ඵල පසය විඥාන නාම රූප ෂඩ ආයතන ස්පර්ශ වේදනා යන මේ අංග පස අතීත හේතු පස නිසා ඇති වූ වර්තමාන ඵල පසය. ඒ කියන්නේ මෙන්න මේ පහ කියන්නේ මේ විඥාන නාම රූප සල ආයතන පස්ස වේදනා පහ ඵල පස. එතකොට උඩේකට අපි පහක් ගත්තනේ. මේ පහ අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන භව එතෙන්ට එනවා. එතකොට පහයි. මෙතන ඵල පස පහයි. ඒක එහෙම තියෙනවා. පටිච්ච සමුප්පාද පාළී ස්වරූපයෙන් උද්දරණය කොට දක්වා තිබෙනුයේ තෘෂ්ණා උපාදාන භව යන වර්තමාන හේතු තුන පවණකි. එහෙත් තෘෂ්ණා උපාදානයන් අවිද්‍යාව සමග මිස අවිද්‍යාවෙන් වෙන්ව කිසි කලෙක ඇති නොවන බැවින් ඒ දෙක ගත් කල්ලි අවිද්‍යාවද ගැනෙන්නේය. කර්ම භවයේ කියනු ලබන නිෂ්ඨාපන චේතනාව හෝ සප්තම ජවන චේතනාව පූර්ව චේතනාවෙන් ගෙන් තොරව ඇති නොවන බැවින් කර්ම භවය ගැනීමෙන් සංස්කාරයද ගැනෙන්නේය. කර්මයන්ගේ සංස්කාරයද ගැනීම. එබැවින් ස්වરૂපයෙන් දේශිත තෘෂ්ණා උපාදාන භව යන අංග තුනය ඒවා ගැනීමෙන් ගැනෙන අවිද්‍යා සංස්කාර යන අංග දෙකයි වර්තමාන භවයේ හේතු පසක් වේ. එතකොට මෙතෙන්ට මෙන්න මේ දෙකත් මෙතෙන්ට එන්න මේ මේක එන්න ඕන මෙතෙන්ට. එතකොට එතනත් පහක් වෙනවා. හරිද? එතනත් පහක් වෙනවා. හරි. එතකොට දෙරිතර පසක් වේ. අනාගත ඵල වශයෙන් පාළිහි දැක්වෙන්නේ ජාතිය හා ජරා මරණ. එතකොට අනාගත ඵල වශයෙන් කියවෙන්නේ ජාතිය සහ ජරා මරණ. මේ දෙකනේ කියවෙන්නේ. ජාතිය කිය අමුතු දෙයක් නැත. එය නම් විඥානාදී ඵල පංචකය. මේකම තමයි මේ ටිකමනේ මේ කියන්නේ. ජාතිය කියලා කියන්නේ ඒකම තමයි. මේ ටිකම තමයි මේ තියෙන්නේ. ඒකම සිද්ධියනේ වෙන්නේ. මෙතන වෙන සිද්ධියත් මෙතන වෙන සිද්ධියත් දෙකම එකයි. මේක තවදුරටත් විස්තර කිරීම තමයි මේ විස්තරව පැහැදිලි කිරීම තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ ටික මේ වෙනුවට ලිව්වා කියලා වරදක් නැහැ. ජාතිය කිය අමුතු දෙයක් නැත. එය නම් විඥානාදී ඵල පංචකය. ජරා මරණයද යනුද ඒ වායේම දිරීම් බිදීම් දෙකය. එබැවින් ජාති මරණ ජාති ජරා මරණයන් කීමෙන් කියවෙන්නේ විඥානාදී ඵල පංචකය. මේ එබැවින් විඥාන නාම රූප ෂඩ ආයතන ස්පර්ශ වේදනා යන මේ පස අනාගත ඵල පංචකයයි දත යුතු. හරිද? එතකොට එබැවින් ජාති ජරා මරණයන් කීමෙන් කියවෙන්නේ විඥානාදී ඵල පංචකයමේ. එබැවින් විඥාන නාම රූප ෂඩ ආයතන ස්පර්ශ වේදනා යන මේ පස අනාගත ඵල පංචකයයි දත යුතු. හරිනේ? ඒ වෙනුවට අපිට මේ පහම මෙතන ලියන්න පුළුවන්. මොන පහයි? එතකොට 5යි 10යි 15යි 20යි. අන්න අංග 20ක් එනවා එතන. එතකොට අතීත හේතු පහ තමයි අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන භව. වර්තමාන ඵලපස තමයි විඥාන නාම රූප සල ආයතන පස්ස වේදනා. වර්තමාන හේතුපස තමයි තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. අනාගත ඵලපස තමයි විඥාන නාම රූප සල ආයතන පස්ස වේදනා. මේ ටිකම මෙතන ලිව්වා. ඒක හරි නේද? එතකොට එතකොට එනවා අංග 20ක් එනවා. අංග 20ක් එනවා. ඔව්. ඒ එකම සිද්ධිය නෙවෙන්නේ. මේ මෙතෙන්දි වෙන සිද්ධියම තමයි මෙතනදි වෙන්නේ. හරිද? මේක අර ඉගෙන යන්නේ
ekama siddhi oy ekama siddhi tamai me wenne ekama siddhiya wenne me ara anga walin bhagathun wahanse ara me vistara karanna ona nisa me me anagata atitai vartamanai anagateyai wenas aakarayakata pennuwata meka maha sankeerna kriyawaliyak ne me sarala karala pennanne bhagathun wahanse me hama deyakma pennum karanna ona widiyata patik sampade mehema pennanawa pennala eka nawata watawa chakrayak aakarayakin kriya karima aayith anga 20 kin pennanawa dan metendi pennuwama chakraya peenne naha neida vidyamana naha chakraya mehema pennuwa chakrayak vidyamana naha ne ara dan meka metenta me paha daapu gaman chakraya sampurna wenawa thiyena eka re eka thamai ඊට පස්සේ ඔන්න චක්‍රය සංසාර චක්‍රය පෙන්නලා තියෙනවා සංසාර චක්‍රය අරකම තමයි තියෙන්නේ අර විදියට හේතු අතීත හේතු පංචකය ඒක තමයි අවිජ්ජා සංඛාරා තණ්හා උපාදාන භව එතන ඒකයි වර්තමාන ඵල පංචකය අතරේ පළවෙනි සංදිය තියෙනවා විඥාන නාම රූප සලායතන පස්ස වේදනා එතන ඊට පස්සේ වර්තමාන ඵල පංචකය අතීතයට අනාගතයට අනාගත ඵල පංචකය ඇති කරන වර්තමාන හේතු පංචකය තණ්හා උපාදාන භව අවිජ්ජා සංඛාරා ඊට පස්සේ එතන ඊට පස්සේ වර්තමාන ඵල පංචකයයි වර්තමාන හේතු පංචකයයි අතර එතන දෙවනි සංදී එනවා ඊට පස්සේ වර්තමාන හේතු පංචකයෙන් උපද්දන අනාගත ඵල පංචකය අනාගත ඵල පංචකය තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඒ දෙක අතරේ තුන්වෙනි සංදි එනවා. එතන එතන සංදි තුනයි. හරිද? ඊට පස්සේ අනාගත ඵල පංචකය අතීත හේතු පංචකය අතර සංදියක් තියෙනවද? තියෙනවද නැද්ද? ඒ ඉතින් එතකොට ආයිත් එන්න ඕන නේ එතන සංදිය. ඈ අනාගතේ ඉඳලා අතීතේට එන්න විදිය නැහැ අනාගතේ ඉඳලා පිළිවෙට එන අනාගත වර්තමාන අතීතේට යයි. ඔව්. ඒක කියන්නේ කොහොමද අර සල්පිරාකාරයනේ මතකද? දැන් අතීතේ දැන් මෙතන සංදියක් කියලා ගත්තොත් ආයිත් අතීතේට යනෝනේ. මේ සිද්ධිය වෙන්නේ කොහොමද? ඔව් ඒ කියන්නේ අර මෙහෙම ඉදිරියට යන්නේ මේක. අර අපි කලින් කිව්වා මේකනේ. මෙහෙම වෙන්නේ මෙහෙම යන්නේ. ඒ ඉදිරියටමයි යන්නේ චක්‍රයක් තමයි හැබැයි ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ ආපහු හවු වෙන්නේ නැහැ ඔව් ආයිත් අතීතයට යන්නේ නැහනේ දැන් අපි කිව්වොත් ඔන්න ධාවන ශූරේ නැත්තම් මේ ක්‍රීඩකෙක් ක්‍රීඩාංගණයේ වටේ යන අයා දුවනෝ වටේ දුවනකොට අර එයා පටන් ගත්ත තැන ආපහු මුණ ගැහෙනව නේද එහෙම මුණ ගැහෙනවද මේකෙදි නෑ නෙහෙම මුණ ගහන්නේ චක්‍රයක් තමයි සංසාර චක්‍රයක් තමයි හැබැයි අර පටන් අර ක්‍රීඩකයා නම් මේ කරවුමත් දුවලා ආයෙත් හිටපු තැනට එනව නේද දැන් මේ චක්‍රයේ හිටපු තැනට ආයෙත් එනවද නෑ මේක එන්නේ හිටපු ස්වභාවයට එනවා හිටපු තැනට එන්නේ නෑ හරිද ඒ කියන්නේ අපි කිව්වා මේක අර නිකන් මේ කන්දක් උඩට යනකොට මෙහෙම රවුමට තමයි පාර හදලා තියෙන්නේ නේද? ඔන්න කන්දක් තියෙනවා මෙහෙම. ඕක උඩින් බලන විදිය තමයි මේ පෙන්වලා තියෙන්නේ. හරිද? මෙහෙන් තමයි ඔන්න පාර පටන් ගන්න තැන. ඔන්න මේ එළියෙන් ඔන්න කන්දට ආවා. ඊට පස්සේ මෙහෙම යනවා පාර. මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. දැන් මේ පැත්තට ආවට මේක. දැන් ඔන්න මේක උතුර දකුණ නැගෙනහිර බස්නාහිර කියමුකෝ. මෙතනින් ඇවිල්ලා ඔන්න මේ නැගෙනහිර පැත්තට එයා ආවා ඊට පස්සේ මෙහෙම කරකැවිලා ආයෙත් මෙහෙම නැගෙනහිර පැත්තට ආවට අර තිබුණු තැනට දාවේ නෑ ඊට උඩ තැනකට ආවේ හැබැයි මේ පැත්තට ආවා ඊට පස්සේ ආයි කරකැවිලා ආයෙත් මේ පැත්තට එනවා හැබැයි මේ තිබුණු තැනට දාවේ නෑ වෙන තැනකට ආවේ මෙහෙම එනවනේ තේරෙනව නේද දැන් මෙතන නම් මේ යුරයක් තියෙනවා මෙහෙම මම මේ නිකන් තීරමක් මේක නිකන් මෙන්න මෙහෙම එකක් නෙවෙන්නේ ඒක තේරෙනවද කරකැවි කැවි යනවා දැන් මෙතන සංදියක් තියෙන බෑ තේරුණාද එහෙම නැති අතීතයත් එක්ක සම්බන්ධයක් වෙනෝනේ ඉස්සරහට යනවා මේක ඉස්සරහට යනවා ඉස්සරහට ඉපදෙනව මැරෙනව ඉපදෙනව මැරෙනව එහෙම යනවා
ඉදිරියට ගමන් කරන චක්‍රයක්. හරි නේද? ඒ පටලවා ගන්න බෑ. එතන සංදියක් වෙන්නේ නැහැ. චක්‍රයක් තමයි. චක්‍රය වුණාට එතන එහෙම සම්පූර්ණ වෙන චක්‍රයක් නෙමෙයි ඒක. හරි. ඒ කාර්යය පැහැදිලි නේද? ඒක සියුම්ම තේරුම් ගන්න ඕන. ඒක කාටවත් අපහැදිලිද? අවයව පසබැගින් නැති රාශි සතරකින් යුක්ත මේ ධර්ම පරම්පරාව ගරාදි 20ක් ඇති කරත්ත රෝදයක් වැනිය. අන්න අර 20 පහ 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 20ක් එනෝනේ. එතකොට ගරාදි 20ක් තියෙන කරත්ත රෝදයක් වගේ. ඒක හැබැයි කරත්ත රෝදයක් කිව්වට අර අතන කාරණේත් මතක තියාගන්න වෙනවා. හරියටම කරත්ත රෝදේද ගන්න පුළුවන්. එහෙම කියන්නත් බෑ. හරිද? අපිට චක්‍රයක් විදිහට මේ ක්‍රියාවලිය තේරුම් ගන්න රෝදයක් විදිහට ගන්නවා අපි මේක. හැබැයි ඇත්තටම ක්‍රියාවලියේදී එහෙම හේකුත් නෙමෙයි. මොකද මුල දැනට ආපස්සට එන්නේ නැහැ. දැන් කරත්ත රෝදේ එක තැනකින් ඇඟිල්ල තියාගෙන කරකවගෙන ගියාම ආයෙත් තියුණු තැනට එනෝ නේද? ඔව්. දැන් මේක එහෙම එනවද? නැහැ, එහෙම එන්නේ නැහැ නේ. එහෙම එන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන. බිම පෙරළමින් යන රෝදය වරක් බිමට සිටි තැනට තැන උඩට හැරි ගොස් නැවතත් බිමට පැමිණෙමින් කොතෙක් දුර වුවත් පෙරළෙන්නාත් මෙන් හේතුවෙන් ඵලයත් නැවත ඵලයෙන් හේතුවත් ඒ හේතුවෙන් නැවත ඵලයත් ඇතිවෙමින් ඉමක් කොනක් නැතිව මේ හේතුඵල පරම්පරාව පෙරළෙමින් පවතන්නේ මේ චක්‍රයක් වැනිය යයි කියන ලදුවේ හේයිනි. එතකොට ඒක ක්‍රියාවලියේ ස්වභාවයක් විදිහට චක්‍රයක් කිව්වට කිසි වරදක් නැහැ. ඒක චක්‍රයක් තමයි. ක්‍රියාවලිය නේද? නමුත් සංසාරයේ පවතින්නේ මෙහෙම දිගට ඉස්සරහට පැවිදින ආකාරයට. ක්‍රියාවලිය ගත්තාම එහෙම නොත් අපි ක්‍රියාවලියක් ගත්තාම අවිද්‍යාව කිව්වහම ඒකම නෙවෙන්නේ. ක්‍රියාවලිය වශයෙන් මේක රෝදයක් තමයි. හරි, එහෙමනම් අද දිනට අපි අවසන් කරමු. අපි ඊළඟ පිටුවෙන් ඊළඟ දවසේ ආරම්භ කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි.